අයිබොවන් සූදඇසන අප සුදානම් වෙන්නේ මේ සුන්දරීරිදා දවස උදෑසන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට මෙත්නෙත් පාමුල වෙනුවේ අදත් ගෞරවන මස්කාර පූරකව, ආරාධනා කලා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මණිකේතන හදීපති ශාස්ත්‍රපති රාජකීය පන්ඩිත පූචනීය කැටවල හේමාලෝක නායක හාමුදුරවන් හසේද. වහන්සේ බොහෝ මත්ම ගෞරවේ නමස්කාර පූරකව ගුලපනවා අපි මෙත්ෙත් තාමුල ආරම්පේදී ඔබ සිහිපත් කරන්නට ඕන. මෙෑ විත්ති බෙන වස්කාලය වස්ස සමාදංවුව වැඩහිඳර භික්ෂූන් හන්සේලා ඉන් පසුව තව දෙමාසයක වෑමින් එලබෙන්න්නේ කටිනමාසය නැත්ත්‍රේඩියෝ මෙවරටිනමහෝත්වය වෙනුවෙන් සූදානම් වෙන කාලය ඔබත් සමග එකතුව අතිහාසික கூරගල පුදබි මේේ තමයි මෙවර අපි වස්සාරාධනා කිරීම කටයුතු සිදු කරන්නට යෙදන ඇති නොබට අපිආරාධනා කරන අපත් සමගමය උතුම් කටයුත්තේ, අවශ්‍ය පරිෂ්කාර පූජා කිරීමේ භාග්‍ය කවට ලැබේ තිබෙන වෙන ද වගේම එපිළිබඳ විමසන්න ඔබ කතා කරන්න වන්න මේ දුරකතනාන්කේයට පින්දුවයි හැත්ත හතයි හතලිස් එකයි පනස් එකයි දෙසය හැත්ත දෙක. ිඳදුවයි හැත්ත හතයි හතලිසකයි පනස්සෙයි, දෙසය හැත්ත දෙක දුරකතනාන්ගේ එ සඳවිවෘතෝ තිබෙන දර්ශට කතා කරලා ඔබේ පරිෂ්කාරය කටිනමහොත්සව වෙනුවෙන් භාරගන්නට හැකියාවක්තිබෙනුම්. බොහොත්ම ගෞරුවවෙන් අද මෙත්නෙත් පහමුලේ ධර්මානු ශාසනාව පැවත්වීමට පූජනී වන්දනීය කැටවල හේමාලෝකපිනාය ගහමුදුර වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් හස. සාධූ සාධෝ සාධෝ රාගගිනිි නිවී යන, දේශගිනි නිවී යන මෝහගිරි නිවී යන, එකලොස් ගින්දරම නිවී යන සසරින් සිත නිවී යන උතුම් ධර්මයිෙන් හදමන්දිර වඩ වඩාත් සැනසුම් සුවයට ගෙනේ එන දහම්දානයේ පිඳෙන මේ පින්වන්ත මොහොතේ ඒත් දහංපින් පළුරෙන් ජීවිත සෝභාවලබන්නට අප්‍රමාණ දිව්‍යප්‍රක්පුසේනාවට සම්පාප්තවනු පිණිස අපි හැමදනාම. සිදුකරන රාධ නවට දායක වෙන වෙලාව. ශ්‍රත්දාශේල ශෘතගුණ ප්‍රැශංගොනෝ සතනේ ත්‍යාගී ගුණ සමග ප්‍රඥ්ඥාවයි පැඳෝනේ. ඒ පිින් බෙලැන් ඉපදමෙන් සුරවිමනේ වැඩඉඳී දෙවිඳුනේ දම්ග්‍රස ගනු සවනේ සගගේ කාමේචරූපේ ගිරිසිකර තටේ චන්තලික්ගේවිමානේ දීපෙරටන්ටේචගාමේ තරුුවනගහනේ ගේවත්තුම් හිකෙට්න්තේ උම්্මාචයන්තුදේවා ජලතල විසමේ යක්කගන්දබඹනාග තිටටන්තසන්තිකදං මනිවර වචනං සාධවෝමේ සුනන්තු දෙවගොඹ සමගින් පීතරාගිියවූ වීතදෝසිී වූ වීතමෝහියූ මගේ භාග්‍යවතුන් වහන්සේට අපේ නබස්කාරය පුදකරනම හොතයි. අවශර ලබනම හොතයි. අනුස්න්සැතිය වඩවන සැද හැත්ති සතනේේ බුදුගනමයි බලගතු සවිීබල සතනේ මෙත්ගුුණදහර විහිදන මගේ බුදුරජුනේ සිිබසිබ ශිරිපතුල් වදනෙමි බුදු රජුනේ නতাसे भගවතුතු සम्මා සබුදසන්ස නতা भගතුතු සम्මා සබුදස නতাස भගතුතු सමා හම්බුත්දස්ස තතාගතන් ආරබභ උජුගත්තචිත්තෝ කෝපනමහනම අරියසාාවකු ලබති අත්තවේදං ලබති දම්මවේදන් ලබති දම්මෝප සංහිතන් පාමෝජ්ජං පමෝදේශස්ස පීතිජායතිති සදා දෙවබඹ බ්‍රක්්ම මනුෂ්‍යවර්ගය අයට සියලු දෙනාගේ අදරණීය වන්දනාවට බඳුන්වන ජීවිතයක් ලබන්නට මේ දීර්ගතම සංසාරික චාරිකාවෙදි මහපිංකම් කොට වදාල. පරම පූජනීය මහා සංගරත්නයට අපගේ ගෞරවාදර නමස්කාරයවේවා. සියලු දෙනා වහන්සේලාගේ ආශිර්වාදය අපටද ලොවටද දෙව්‍යබ්‍රක්්ම සකළ ලෝකයටම විහින්දෙත්වා. එබඳු ඌම පැවිදි ජීවිතයකට හිමිකක් කියා වැඩඉන්න ගරුකටයුතුමහෙනින් වහන්ස. ඔබහන් සේලාටත් සුපුරදු ලෙස මුළු මහත් ලෝකයේ ආශිරවාදේ වේවා. ඔබෝහන් සේලාගේ මෛත්‍රී චිින්තාවද. මුළු ලෝකේට පැතිරීමෙන් හැබට සත ශාන්තියම සිදුවේවායි. අපි මෛත්‍රීහිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා.වාසනාවන්ත පින්වත්න්නේ ශාසනය නම් මන්දිරයේ උසලා සිටින දෙවෙනේ තැම්යුගල වශයෙන් අපි හඳුන් වන්නේ උපාසක උපාසිකා. එම සම්බුදු ප සිව් පසයෙන්ම ශාසනය පෝෂණී කිරීමේ කාරයහි යෙදී සිටින අතර සිව්වනක් පිරිසටම සමසේ විපුල ප්‍රයෝජන ලගා කරන ධර්මධානමය පින්කමත් දායකත්වයහි එ සැදහැවත් පිරිස විධ අවරින් යෙදී පැහැදී. ධර්ම ශ්‍රෝතය බලවත් කරමින්. පොළොල් කරමින් සිව්වනක් බුදු පිරිසටම ධර්ම ස්ශ්‍රෝතයට ඇතුළු වන්නට අවශී මාර්ගෝපදේශකත්වය නැත්ත මග සාදාදීම සඳහා තායකත්වේ දරුණු ලබනවා. අදත්. එබඳු ධර්ම ශ්‍රෝතයට බැස ගන්නට ආධහර්කයක් පශයෙන් දේශනාවෙන මේ උතුන් ධර්ම දේශනාවට. සැදැහැති ශ්‍රාවකත්වය දායකත්වය දරන්නේ. මේ සුදර්ශන ධර්මනිිකේතන පුුණ්‍යය බහමේටත් වසර ගණනාවක්තිස්සේ. සිය සැලහැති දායකත්වෙන් සිව්පසලාභය ලඟාකර දෙන දායෙක පිරිසක්. කොස්ගම බොල්ලතාවනම් ගම්මානයේ පදිංචි නිහල් වසන්ත ලීලාවතීමෑනියන් ස්්‍රයාලතා හි සැල්ල බහත්මේජී කරුණාරත්න මහත්මයා ඇතුළු සම්බුදු පිරිස අපේ නිහල් වසන්තපුතාගේ මෝලිකත්වෙන් පරිවාරක දායකත්වය මේ සඳහා දරුණු ලබනවා. ම සැදැවත් සම්බුදු පිරිසගේ. සැදහැගුණ පිරිිච්ච ප්‍රාර්ථනාවන් කෙරෙහි. අපි ඒ ප්‍රාර්ථනා නැවත නැවත සහිපත් කිරීමෙන්ම නම්ගොත්ත වශයෙන් තැබූ ප්‍රාර්ථනාවන්ට ආශිරවාද කිරීම. ධර්මදේශන අන්තියෙහි අපේ පුුණ්්‍යය ගබඩාවෙහි. ධර්මදානමෙන්නම් පින ගබඩා වූකල්හි පිරිනමන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් එම සැදැහැවතුන්ටත් අද දවසෙත් සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල දොරහැරෙන තුළු රැදෙන්න්නට බලාපොරොත්තුව. ඒ සරණ සෙවන බලාපොරොත්තුව වාසය කරන පැවිදිගිහි ධර්මශ්‍රාවක ශාවිකාප පින්න තුල්ලා කරහි. අපේ මහත් භක්තිය ආදරය ගෞරවේම වෙලාවෙ පිරිනමින්. ඔබ හැමගේත් යම්තාක් ප්‍රාර්ථනායද්ද ඒ ප්‍රාර්ථනා වන්ගේ ඉෂ්ට සිද්ධිය පිණිස මේ මහා පොුණ්්‍ය ශක්තිය බලගතු ආශිරවාදයක් වේවා මේ වසංගත මොහොතේ රෝහල්ගතව වේවා සිය නිවෙශසල රැඳමින් වේවා ්‍රතිකාරය ලබමින් සිටින සියරු පරෝගීන් පින්නැති ඔබාරමුණු කරනට කිසිම සැකයක් නෑ. ඒ හැම දෙනාටම ඉක්බන් ස්වස්ථභාවයට පැමිණීම සඳහා. මේතුම් දහම් අවෂ දෙයක් පොි අවෂදයයක් ආශිර්වාද ශක්තියක්ම වේවා. එක්බං නිරෝගි සස්වයම වේවා කියන ප්‍රාර්ථනා වැති කරන අතරේ ඩිරෝගී වවාසය කරන පින්නතුල්ලාට කිසිවිටකත් මේ ආභාදයට ලක් නොවඩු සඳහා. මේය මහත් ධර්ම ප්‍රභාවක්ම වේවා එපමනක් නොව පෙන්නැති ඔබ සමඟ ජීවත්වවාශය කළ දහමට බර ජීවිත ඇති ඇත්තු. එවගේම පිනැති ඔබගේ විවිධ ඥාතීන් හිතවතුන් රටවැසියන් ලෝකවාශීන්ට. ආරම්භයේ මපී යහපත ශාන්තිය ප්‍රාර්ථනා කරන්නට ඕනෑ මෙලෙවින් වගේම පරලව ගතවෙච්ච පිරිසට. පරළුවෙන් සුවදානය පිණිසත් මේ පින. බලවත්ම හේතුවක් වේවා ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරම වාසනාවන්ත පින්නතුන. සියලු ප්‍රාර්ථනා ඉස්සසිද්ධ කර ගන්නට අපේ හදවත පින් මන්දිරයක් වෙන්නට ඕනෑ. අපේ හදමන්දිරය තුළ ධර්මදානය ගබඩාවන විට එක හැබෑම දානශාලාවක්. ධර්ශාලාාවකට පැමිණෙන ඕනෑම කෙනෙකුට සිය කුසගින්න නිවාගන්නටේ ධානශාලාාවෙන් ප්‍රක්තිය පහස වක් සලස ගන්නට පුළුවන්කම ලැබෙනවා වගේ. අපේ හදමන්දිරයට යමෙක් ඇතුළු වෙලා ඒහි පස්සික ගුණේ හි පිහිටලා බිකම් කරනවානම්. මේ මොහොතේ පටන් අපේ හද බන්දිරේ නම් වූ ගබඩාව දාන ශාලාවක් දාන මන්දිරයක් බවට පරිවර්තනය වෙන කොටේ සියලු ප්‍රාර්ථනයිෂ්්‍ර සිදධ කර ගන්ට. ශක්තිය තියනවා හැම ගින්නක් මට දානශාලාවෙන් කුසගන්න ැනිවෙන වගේ නිවාගන්නටත් ශක්තිය ලැබෙනවා. ඒ සඳහා දේශනා කරන්නට බලාපොත්තුව වන දහම් කරනු අතරට. ට මතක් වුුණා භාග්‍යුතු න්ොහන්සේ ගිහි පින්වත්තු බැහැම වෙනුවෙන්. මහනාමනම් ශාක්‍යයා මුල් කරගෙන ධර්ම ස්රෘතියට බසගන්න හැටි පිළිබඳව කළ දේශනාව ගොනු කළත් හොඳයි කියා. පින්නත් ඔබ සෝතාපන්න කිෙන වචනන්නේ හුඟක් අහල පුරදුයි සෝතහ කියල කියන්නේ සැඩ පහරට නමක් කිව්වනේ එටකොට ධම්ම ශෝත කියනකොට ධර්මය නම්ම සැඩ පහරණ. ධර්මය නම් වූ සඩපහරයට කෙනෙක් ආපන්න වෙනවනම්. එයා ධම්ම සෝතාපන්න කෙරකිවවට වරදක් නෑනේ. එත කෝට අපි මේ සෝතහයට පිවිසන්නට නම්. සෝතය කියන වචන පාවිච්චය නවන පිනත්තිී සවන කණ කියනකට කනිින්බනාසත් පොතපතින් බණ කියවත් ඒ කියවන බණ තමා තුළින් සක්‍රියය කරගෙනම තමයි මේ දහම් සෝතයට ඇතුළත් එන්නට අවකාශ්‍ය ලැබෙන්නේ. අපි මහනාම සූත්‍රය. එලිබඳව කැට අවබෝධයක් මේ වෙලා ලබාගනම මේ කාරණය පැහදිලිරගන්නක හොඳයි කියල මං හිතනවා. පිනතුන අප අංගුත්තර නිකායේ නම් පොත්තුහන්සේගේ තියෙනවා හයවෙනි අගුත්‍රනිකාය පොත්තුහන්සේගේ අනුස්සති වර්ගය කියලා කොටසක්. නිතර සිහිකිරීම හොඳ කාරණ. අනුසති අනුව සිහිකිරීම කියෙනකගන. ඒ වරද වශය කතුගල ති නවා එවගේ වර්ග කොලහක් තියනවා එකොහක් තිීනවන අපි දන්න අංගත්‍රණකාය ඇතුතවත්ව ඒකා දස්ස නිපාතයට. එහි වටිනා කියන සූත්‍ර දේශනාවකින් තමයි අනුසැතිවර්ගේ ආරම්භ වෙන්නේ. එතමයි මහනාම සූත්‍රයේ, මහනාම සූත්‍ර දෙකක් තියන. පලවෙනි මහනාව සූත්‍රය දෙවනි මහනාම සූත්‍රය. දැන් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ශාක්කීකින ජනපදයේ කපිලවත්තු වුව සමීපයේ නිග්‍රවධාරාමනම් ව පූජාභහූබිය තමයි මේ සිද්ධිය වෙන වෙලාවෙ වස්සෙලෙඹිල වැඩයින්නේ. දැක් වස්කාලය අවසන් වෙලා භාග්‍යතුන් වහන්සේ සිවරු සකස්කරගෙන ආපහු චාරිකාව වඩින්ඩයි ඉදැන් සූදානම. යගේම භාගිතුන් වහන්සේ සමඟ නිග්‍රෝධරාමයේ වස්සලඹුණු ස්වාමින්න් වහන්සේලා දැන්සිවුරු පිරිකර යටටුවම් කර නැත්තැන් මසාගෙන පඩු පොවාගෙන වේලාගෙන ඒවා නවල කියලා පිළියල කරගෙන තුවන්සිවුර සම්පූර්ණ කරගෙන පරිහරණය කළ පාත්‍රාවලයම්ම් ක තුළවාදී තියනවනම් පිත්නී ඒ වස්කාල අවසන් වෙන විටඒ පාත්‍රාදිය ඒ පිසර කරගන්නවා. එපාත්‍රා ආදියෙහි ආලේප කරන්න පිළිවෙලක් තියනෝ. එපාත්‍ර පුච්චල සූරල සම්පූර්ණෙන් පුච්චල, එ පාතරවලට අලුතෙෙන් වර්ණ ගන්වා ගන්නන්නේ. ඉතිං ඒ වැඩ පිළිවෙලවල් විශාල ප්‍රමාණය වස්සාන ඉරතුවෙෙහි අවසානයට තියනෝ. තැන් මේ වර්ෂේත් පිින්න්නතුමට මේ පින්කංවලට දායකවෙන්න පුළුවන්. පාත්‍ර පැහැගැන්නේීම කටයුතු කරන්න තියනව ස්වාමිනිිකල පාත්‍ර පරිබභෝග කරන ස්වාමන් හන්තලක අසාගත්තම. ඒන්න ඔබට ඒ පින්කමත් සම්පූර්ණ කරගන්න පුළුවන්. කටින චීවර පූජාවත් එක්ඒකතතිව ධිෂ්ාන කලටකමක්න දොස් පිරිකරක් පෝජකනවා කියලලා. පුළුවන්ගේ දොලොස් පපරිකර තමන්ගේ ඇතිම නිර්මාණය කරනමවුනොත් සහත්තා දානන්දති කියල තියරන පිවත්න්නේ. ඒ. දොලොස්පිරිකරයක කියන්නේ. තුන් සිවර. තින් සුර කියන පිනිතර දන්නවනේද දෙපට සිවරක් තනිපට සිවරක් අදනා සිවරක් න තුන් සිවර ති තු සිවරට අ ක වාදැන්. අවත්ඒයකට අපට චීවර කොට සක් ඇතුළු කරන්නට වෙන ඒක ස්වමින් අන්තුලකින්. අවසර ලබාගෙනම සම්පර්ණ කොත් හොඳ ඒකටකිෙන අන්සාකරය කියලා. අන්සකඩය කියලි කියන පිවත්න්නේ මෙ ලේන්ස්ුවක් වේවා බේතයෙච්චිකක් වේවා දා ගන්නට. එක උරයක් විවෘතව මහන පින්නැති ඔබගේ කමිසේවාගේ කක් කියෙලකිවට මක් නැගහි ඇත්තන්ගෙන. ඉරිං එක ඒ ස්වාමින්න්හන්තිලගේ ප්‍රමාණ වෙඩස්ට්‍රිසා උන්ුණහන්තිල පරිහිහැරණය කරන ආකාරයෙන්ම. න්හන්සරක උපද සනම සකස් කරගත්තොත්හොන්යි. මොකදයි අංශකඩ බුද්ධකාලේ තිබි ලනැහැ. බුද්ධකාලේ තියෙන පිනී තනි පට සිවර පෙරවල ලොක්කු බඳපටියක් ගැලීම් බඳිනවා. අඳනා සිවරට වෙනම බඳපටත්තියනෝ. මොළුබාත් සිවරු කොට ස්තුනයේක වෙන විද. බයි වින කරම එහෙම කරන විටත් ගේ පි ්‍රදය ව ම ද ිග ේ සිද්ධ කර වාමන්ද හන්සේ ොද කළල. හන්ස පින්න බ ැක්ක ඇති ලොකු බඳ පටිය එයගේ ප බාද වාමන් හන්සර උප සම්පදවල බදීම වනේ කරමට සබන් වාමන් හන්සේ ලොකු බඳ පටිය දැ අද අට පිරි ර නේ සවර ඔක්ම එකතු කරල පිටිම් ලොකු පටියත්තිීනවනේ අන්න වද ලොකු බඳපටියකින් හොඳට බැඳාව බන්ධ අ ර සිර තුලට ේ ක් රරිවේවා බේ තේතියක්ක් වේවා දා ගන්නට ළිටට එන ති දැ . විනය කර්මාදී දේවල් කරකොට පමණක් මයොත නිසා ස්මන් වහන්සේලාට පින්නැති ඔබට පුළුව මේ වර්ශයේ අංශකඩයකුත් අර සිවරු කටල දතුළත් කර අතිරක එකක් හැටිය. යෝගේම පරිහරණ එකන අත්ලයෙන්සුවාගේ එකත්ඒ පින්නත් ඔබට කීපයක් ඒ අෂශ්්‍ර පරිස්කාරයට ඇතුළත් කරන්න පුළුව. මොකද බොහෝ විට වැඩිවාර්ගණන පාවිච්චය නවාය අත්ලේස වගේවා. එතකට දැන් පැම්පෙරණ පෙරහංකඩේගේ කත්තිීනට පින්නත්න්නේ ති ඒ පෙරහකටත් එෙම. එකට පටි දෙකක් දාල හරියට පයිපෙටටීල ගැටගහගන්න්න එහෙමනත්තන් වතුරු පරණ බාජලිරි තේල ප්‍රමාණුවත්ෙන්න්න පිනත් ඔබේ හදගත්තොත් එමන තන්ට පිරක් ූජරන ලැස් නට කියවල හදවගත්තො වැඩිය හොඳයි පයිපේ ගට ගහන්න දැන් අද හැම තැනකමගේ වතුරු පයිති නිසා පින්නවබට පුළුවන් පටියක් ගැටගහල ගටගන්න පුළුවන් දිිහට පෙරහන්කඩ හදන. සසිල්ල ංග සම්පර්ණ කරගමම් පින්නවත්මේ ැල්ිහේවේවා දැලිහ පජකන න පින්න බ ික් විම සිිත් ම මටක කිය ගොඩත් දලිිය කිය දන්න්නන මේ අවශ්‍යය කියන හැඟීමක් ඇත්වන්නේන. ැලිපිහ කියක පිවන්නේ ගල ග ගන්ඩවන ැි දන්නවන පිනතුලගේ සාමාන්‍යින් පවිච්චකන පිහයක්ක් වුුණක් කලක් පවිච්චිකකොට මොට වෙන. එ ඒ ගාගන්ඩ තියනවා විද ව යන්තර සූත. ඒගේේ කෙටවල් සසිදගන්න ැලිපිහය ගාගන්ඩ තෙල් ගල කියලකට යනවා. එ දැන් තියනෝද කිය හිතාගන්නත් බැරිතරා. එච්චරට දුර් ලබයි. පින්නත් ඔබට පුළුවන්න්නන් පංසලකට එක තල්ගල් ගානේ තර උන්හන්සලයි පොල්ටටික් එකේ ගාග අර දැලිපිහය ගෙවි ගෙව යනකොට මහත් කරග. වාරෙන් දෙකේ මහත් කරන්න ඕන්න. ඉතිං අන්න ඒවගේ දේවල් බලන්න හිතනවනක් බලවන කොචරදේවල්තිනද කියල පින්නවත්න පිට පරිහරණයට ගන්ඩ මෙට එකතු කරන්න පිරිකරවසින් පූජ කරන්න. වටිරිකරක් කියල ගත්තොත් දොස් පිරිරක් කියෙ ගත් සීමමසයි ම නැ ොස් පිරිර තිරි ගත්කේ. අයි පින්නත් තොමේටික දන්නවා. එවගේම මිරි වැඩි සංගලක්. වටාපතක් චර ඇතියක් මෙන්න මේටිකත් එකතු කලා තමයි ඒක දොළොස් පිරිකරක් බවට ස්තිවෙන්නේ. එතකොට මේ පරිෂ්කාර සියල්ලක්ම අලුතෙම වස්කාලෙ කෙලෙවරෙනකොට සකස් කරන. ඉති පින්නත් ඔොබට වස් තුන්මාසේ තවත් අපට මාස දෙකකාල ඇත්තිය නො මෙරස්සවල නිවෙස්සල් ඉඳගන කරන්න පුුවන්කම ති නවා. ස්වාමන්්‍ර බුණ හිල බයි උපද ගන්නත් මේ කලටි කමමාරුයි. යම් ක්‍රමය දෙයක්ල ලබුණ තොබට හහින් සැරිටි ටික. මේ පරිස්කාරටිකත් ලැස්ති කරන්න පුළුවන්. පි මේ යම් කතාප්‍රවෘතියක් සිද්ධිය ගත්තම මේකේ අගට මුලට යොන අවිතරක්න මේේ අදාද තමාජයට තෙකින් ගන්න තින ආදර්සටික අපි මතු කරගන්නකට හරි පෝෂණයෙන් යුක්තයි පි නති අමතක වෙන්නඒ කතාපුුවත. දැම් භාග්‍යත් බුදුරජාණන් වහන්ේ ඇතුළු මහා සංගරත්නය නිගරාදරාමය වස් සමාදන්වල. වස් පවාරණය කරන්නට සියල්ල සූදානම් වෙලා වස් පවාරණය කරලා උනන්සේලා අපහු වඩින්දයි හදන්නේ චාරිකාව. දැම්මේ සූදානම ගැන මහනාාවශක්ක්‍යයට දැන ගැන්ඩ ලැබෙනවා. මහනාව ශක්ක්‍ය පිනින් ඇල බුදුරජාණන් වහන්සේට වන්දනනාමාන කරලලා සුහදව කතා කල දිිතරව මහනාව ශක්ක්‍යය නිප්‍රෝධරාමය බදොරු වැඩඉන්න කාලේ. විධ උපස්ථන කලා පිනව දවන්න ඉදිිටරා තරමේ හැදුවේත් ශාක්‍යයවන දෙකෙතිින් ශාක්‍යය බොහො. අදරෙන් ගෞරවෙන් උපස්ථන කළ මේ කාලසීම ඇතුව. ඉතින් භාගිතුන් වහන්සේ දඟට ඇවිල්ල මහනාම ශාක්්‍ය වැඳල කත් පසක ඉඳලා හනවා. ස්වාමිණ භාගතන් වහන්ස දැක ඔබහන්සේලා මේ චාරිකා අවසන් කල වඩින් හතන බවාාරංචූඩා. ස්වාමිනිි මට ඔබොහන්සේකෙන් වඩින්නට ඉසල දැන ගන්න දැත්තිනවා. අපි විවිධ වූ වැඩටයතු ඉදිලලා ඉන්න අය පෙන්වත් කිය. ත ෙින්නන්නේ පිටත්තොට මොනතර සම්බාධ කර කාරය බහුල ජවිතයක් ගත කරන්නට තියෙනවාද තමන්ගේ වගගේකීීම අමුු දරුවන්ගේ කටයුතු ගවල් දරල්ල කටයුතු ැකි රක්ෂාව කටයුතු ගමේ පොදු කටයුතු හම මොතක මොහ සංකීර්ණ වැඩකටයුතු ජාලයක පින්වත්න ඔබ පාසය කරන්නේ ද භාගිතුන් වහන්සේ පැවිදි අපට මේ උතුම් නිවනේ ශන්තිදිනාගන්නට වඩත් පහසුයි කියල වදාලේ බටතින බහෝ සංකීන්න කට තුලින් අපි අත්මිදී සිටි නිසා. පින්නත් ඔබ ඔබවෙනුවෙන් ආහරානදුම් පැළනුවා සස්ථාන ගලාන ප්‍රත්තියකින මේ සිවපසේ හොයාගන්නවඕනව වගේ. පින්නත් ඔබ අපවැෙන වනොත් විශාල කැපවිමක් කරනවන් පින්නත්න්නේ. සම්බුද්ධ ශාසනයට බැසගත්ත ඔබහන්සේලා නිහස්සේ ඔබහන්සලාගේ කටයුතුක සම්පර්ණ කරගන්න කියන්නේ. අපට අයිති කටයුතු අතර එක කොට සත්තමසිවුරු පිරිකර සම්පූර්ණ කර ගැනීම කටයුතු. ැ මේ කතා පරෝත්තින් පේනේ සිවුරු පිරිකර සකස්රගත්තේ හදා කියගත්තේ ගොඩක් පැවිදිතුතින් වහන්සේලාම බව පොහොම උනත් අපට අයිති ප්‍රධාන රාජකාරි චාල වැඩකොට සත්තියන මොව කරන්නද කෙස් සට ින්ජයගන්න. ඔබ ජවිත ඇත්තක සටන් වදින වෙලා. අපි කෙස්ෙක් සටන් ද තුයි ප්‍රධහනවා. අප්‍රති රාජකාර පමණයි හැේ ගිහි ඔබට හෙමනෙවේ ඔබ කෙ සටන තෙක්කත් සටන් ගතින්න වෙනවා. ජීවන සටන එකත් සටන් වදින්න වෙනවා. කෝමන අපි හැමෝම සියලු කටයුතු අවසන් කරන තැන තම රහත් බව කලකියන්. නිවං දැක්ක කලකයන්. ඒකට කියන නම කතකිච්චකාරරි කළේුතු සියල් අවසන් කරලා. කළේතු සියල් අවසන් කරන්න පින්නත්න කෙනෙක් අධ්‍යාත්්‍රිකාශයෙන් ගත්තම ඒ අමා නිවනට පත්වනාා. යා නිවන බහෝදුරෝ නොවේ කියෙන අදහස හිතන් දරාගන්න පුළුවන් කෙනකුට. මේ ධර්මස් ්‍රෝතයට ඇතුළවීම මුල් පියවරවත් අඩු වශයෙන් සම්පූර්ණ කළ ඇත්තන්ට. අපි ඒ ගැන ටිකටික කතා කරමු. පින්වත්න්නේ ලැබැ ගිහිගදරනං ධර්මත් ශ්‍රෝතයට බැසගන්න කත කිිච්චකාරි කළ හිුතු සැල්ලලා ඕසානයි කියල එනකම් බලා හිටියොත්. කවදවත් කරන්න බෑ කියල පින්න්නත් ඔබ දන්න. මොකද ඒවගේ කීම් කොටසක් වැඩ කොටසක්ති වරවේගෙනකොට. අප හිතමපු දැන් දරුවෙකු ලැබිලා. දර ලොක මහත් වනකොට ඩ ලොකුමහත් වනකම් මහරජ කාරිකොඩත්තියන. එඩි පසේ උගන්න කියන කටයුතු තියෙනවා ඊටි පස්සේ රැකිරක්ෂාහොලදනටයතු තියන. ඊට පසේ පරස්ථාවක් හොලදනකටයුතු තියන. අද දැම්ම වැඩ රයික හිතන්න පුොරුවන්ද බැහැ ඉඩි පසසි තවත් ඒ දරුවන්ගේ දරුවන්ගේ කටයුතු සම්පර්ණ කිරීමට දක්වාම ඔබේ ජීවිතය කතකිච්ච කාරී එන්තම් බොහෝ කාරය බහලත්යක්ක් පිනැති ඔබට විදට සිද් වෙනවා. කොහමනත්වේ ියල්ලටත් කරගෙන පින්නත් ඔබ. ඒ අමා නිවනටත් කටයුතු කර ගැනීම හැබෑම දක්ෂතාවයයි. හැබෑම දක්ෂතාවය. සක්හෝ උජෝච සූජෝච සියල්ලත් කරගන මේ අධ්‍යාත්මිය නිවනට අවශ්‍යය අධ්‍යාක් සංවර්ධනයක් කරගත්තොත් පින්න්නතබලකු දියුණමක් ල බොයනවා. පින්වත්න දැන් මහනාම් ශක්ක්‍යයකයන්න ස්වාබීණින් නොෙක් නොඒක් වැඩ කටයුතු වලාපි ඉදි රයිවාසය කරන්න. එතකොට ධර්ම ස්ෝතයට බැසගන්නටේ කියනෙක වහන්සේ නිතර අපේ මේ වස් කාල සීමාවතුලක් දේශනා කළ. ඔබහන්සේකින් මං දැනගන්නට ඕනෑ. අපි මේ සියලු විහරණය අතරේ වාසය කිරීමම් අතරේ වැඩටයුතු අතරේ. කවරව වාසය කිරීමකින් වාසය කළ යුතුද කියලා ඔබහන්සිෙන් දැනගට කැමතියි. තකොට භාග්‍යතු වහන්සේ මහනාමයෙන් ගමතරලා කියීනපි නත්ති බදුරජදහන්සේ හැරි කැමති තමන්ගේ ශ්‍රාවකයෝ තමන්ගේ විවිධාකාර ප්‍රශ්නාහනවට. ප්‍රශ්න අහන එක්කෙනා මයි මාර්ගයේ වඩා නිරවුල්ලෙස තේරුම්ගන්න. මාර්ගය වඩා නිරවුල්ලෙස පැහැදිි කරගන්නේ. ප්‍රශ්නයක් අහනෝ කියල කියන්නේ කෙනෙක් මාර්ගය හරියට දැනගැනීමේ වවබනාව තිබෙන් නිසා. එනිසා භාගිතුන් වහන්සේ කරුණු පහක් පැහැදිලි කරලා මාහනාමයන්ට ඇගයි මක්කරනවායි ප්‍රශ්නයකීම සම්බන්ධව. මහනා මේනී හොඳයි හොඳයි බෝම හොඳයි. යමෙක් තතාගතන් වහන්සේ කරා එලඹිලා. අවුව විදිහ ප්‍රශ්නයක් අහනක කොච්චටටිනවද. මහනාමේනි අන්න ඒ කරුණ කුලපුත්‍රයෙක්වන ඔබට අහන්ඩබ සුදුසු කාරණය. එකන ගි කැටේට අහඩබ සුදුසු කාරණයක් කෙර කර පින්නවත්න්නේ. එවනම් පින්නත් ඔබට බොහෝ සූත්‍රදේශනා පැවිද්දන්ගේ ප්‍රශ්නමූලික කරගනම පින්වත්න්නේ විවරය කරනවනට බොහො මොනක හෙන්නේ මේක කෙලින්ම ගිහ එක් මයි යහන්නේ. ගිහ ගිහිියන්ගේ ජීවිතය සම්බන්ධවන් යහන්නේ සා පින්නත් ඔබටත්. කාරනාව බොහ වැදගත් ඉින් අදහ කරන්නේ අපට වැදගත්නය කෙනෙනේ පැදිියපටත් එහෙමම වැදගත් නවත් අපබි වලමු ගිහි පින්න තුල්ල ඇටියට මේ කටයුත්ත සඳහා ඒ දෙන්න කොහොමද. මොකක්ද ගිහක් හැටියට වාශසයකල යුතු පිවෙල් හැටියට ාගතුන්තේ අනුමතකොට වදාරන්න කෙනකා අපි තේරුම් ගන්නන්නේ කවතිවන් හන්තේ වදාාරන මහනාමේනී. සද්දාව ඇති අයටම පමණයි ආරාධකයෙක් වෙන්නට පුළුවන්. එමනැත්නම්. දැනුම්පානය කරගට දැනුුවෙන් පරිපූරකයෙක් වෙන්නට ඒයගේ දැනුම විතරක් න ක්‍රියාව සම්පාදනය කරගන්නට ප්‍රියාවෙන් පිරිපුන් පුද්ගලයෙක්වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ ශ්‍රද්ධවන්ත නිස්සාම මේ වගේ දැනීමක් ලබා ගන්ඩ කල්පනා කලා දැකීමක් ගොඩනගන්නට කල්පනා කළා. මේක අශද්ධවන්තයකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. අන්න මහනාම ශාක්‍යය ඇතුළ තියෙන ශදධහව භාගිතුන් වහන්ේ ගේ කලා. පිවත්න අප ඒ කාරණාවත් අපේ ජීවිතලට සම්බන්ධ කරගමු. දැන් මේ කියන ලද ධර්ම ශ්‍රෝතයට පැසගන්නට අවශ්‍ය මුල්ම පියවරනේ සද්ධ පින්නත් ඔබ දන්නවානේ. ආර්ය ධනහතා තරත් සද්ධා ධනන් සීල දන හිරියොත්ත පියන් දනන් සුතධනංචතා ගෝජය පඥා ේශප්තු මන් ධනන් කරන පින්නත්න කතා කරන්න. එතර එතන ආරම්භක ධනය මොකද ශ්‍රද්ධාධනයන. එඒකොට යමෙක්තුල ස්‍රද්ධාව නැත්තන් ක පින වෙස්වල හැමෝම වගේ ස්‍රද්ධාවන්ත පවුලුත්තින්නවා. කොටසක් හරීමම ස්‍රද්ධාවන්තයි, කොටසක් ස්‍රද්ධාව නැති අයින්නවා. එකක්කනෙක් ස්‍රද්ධාවව නෑ අ හැමෝම ස්‍රද්ධාවන්ත ඇතින්නවා. එකක්කනෙක් තම් ස්‍රද්ධාවන්තයි යනි ත කෝබම ස්‍රදධහාවන්ත නැති ඇත්තින්නවා. තැ ඔබ ඔබ ජීවත්වන ගෙදර පරිසරයයි හිතම් ගොටනග ගන්න. ඒයගේම එක්කනෙක්ව ස්‍රද්ධාව නැති ඇත්තින්නවා. එත කොට සියලු දෙන අතරින්. ඉ කව අර ශ්‍රද්ධව ඇති අය. හැබැයි ශ්‍රද්ධාව ඇති අයට ලොකු වගකීමක් තියෙනවා ස්‍රද්ධාව නැති අයට ඔබට පොළුවනී නං ශ්‍රද්ධාව ඇති වෙන විදිහට කටයුතු කරන්න මාර්ක උපදේශයක්ක සලසන් ඔබ සදධහාවයෙන් කරන වි පින්කංවලට ඇත්තු දායක කරගට අපි නොඒකාකාර උපදේශ ලබාදීලතියන. අපි බනපදේ තෝනෑ තරම් කතාතියනවා දැන් ඔබ දන්නවා අනේිට සිටතුමා. ගේම වැඩත්වනත් රජවරු තමන්ගේ දරුවෝ මුලපුරෝ මුල් මිනි පිරියෝ. ශ්‍රද්ධාවන්ත නැතුවවාස්සය කරද්දි. ඒඒ කොහොමද ශ්‍රද්ධාවේ පිහිටුවන්ට උපක්‍රමේතුී සමහර දර්ුවෙකුට මිල මුදල් දෙන්නන්ගේ කියා පන්සලට ඇරයා. එය මිලමුදල්ලා ශාවෙන් මුලින්ම පන්සට ගේ ආරමටක කියයා බුදුහන්දුර මොන ගැහුණන බනැහවා. හැබයි එක බනපදයක්ත් මතක තියාගත්තේ නෑ ආයත්පකත කිවේ. ඒ ගන ප ත කර මතක තියාගනන්නක. පලන්න ක්‍රමාණ කුල ්‍රද්ධහ ප හිටතු පැටි. ගේ ඇතම් ශ්‍රද්ධහමන්ත කළවල හැදුුණන වැඩනු දියනිවරු. වෙනත් කුළවලට විවාහවෙල ගියාට පස්සේ. එ ගෙදරයි අස්වද්ධාවන්ත වඋනහම. මොන තරන් අසහට කාරී තත්තුවකින් තමගේ විවාහ ජීවිතය ගැන්න. හැම දේමතියනවා අම්මේ තාර්ත්්‍යේ මේ සිට්ටු කෙදර නොවත්තකයි නැත්තේ ශ්‍රද්ධාාවනය. අප තුළුවන් වදධනා කර පුරු ජීවිතයක්. ඒ කර ගණඩ විදිහක්න ධානමාන දෙන්න පුරු ජීවිතයයක් දංහන් දක්දී ගඩ විදිහක්නේ මොන සම්පත් තිබනත් මොකටද මට වැඩක්නෑ. අනබලට වදධාව අගය පින්කංවල යෙදිච්ච සමස්වද්ධා තිීනය එකට එකතු වලා වාශේකරමේගේ කොචර දැනවාද කියලා දැනන්න පින්නවත්න්නේ තමගේ සදදාාව හටින වැඩරගන්නඩ ක්‍රමයක් නැතිවෙන කොට. ෙවල කොච්චර හෙම ඉන්නවාද ෙදර බුදු පහනදල්නට විරුද්ධ අයගේ තුළෙම ඉන්නවා. දංහන් දැත් දෙෙනවට නොඒ කතහ කියන. අපවාද කරන එතුර පෞසිද්ධ කරග ්‍රදධාව නැතියයි කොච්චරින්වා.ඒ සමහර නුවනැති කාතාව ටිකෙන්ටික ටිකෙන්ටික තමන්ගේ ස්වාමියයාට ්‍රදධාව තිබුණන නෑ සහටයගේ මවපිය ්‍රද්ධාවන්තන. මුත් කහද මද විල්ල ටක කලක් ගතවනක කට රුද්දකගත් වන ගතනුට මාරුවෙන් ස්‍රද්දවන් කති විදතරාගන්න ස්වාමියාව පුරදු කරනු ස්වද්ධාව. අඩුවසයෙන් ගිරිපෙටිය අතරදීලා පහන්ට තෙල්දාලා තිරේදා ඔක්කෝම කල්ලගෙන මත්ත්‍ය. මේ ට ෙල පහන පත්තු කොල න්නක මේක ඔයාට ලොකු ආරක්ෂාවක් ලබෙනවා මේ ඔහෙ දල්න්නක නැන ඔ දට පහනදල්ල ල තහර ටික කලපපු රුදුහම යාමහනවා අ පහනදල්වන්නට නැද්දම යන්ඩයි ලෑස්ති. න්න බරණන්න කොච්චර ශ්‍රද්ධාවක් හදනවට කියන මට සමහරයි ඉට තිනවා. අපි හාමුදුරන අපි මනුස්‍ය බනහන්න බෝ අමාරුවන් තමයි මංයට මේක පුොරුදු කල දංහාමුදුරුවනේ හරියට එFම්ගන්න තුලි ධර්මදේශනා කීපයක් අපි අනිවාරය මහනවා ඒ බණකිිට්වුවන්න කොට මට බැරිවෙලා හරි වැඩරාජ කරදිසා අමතක වුනත් මටම මතක් වුණත් තමතකුණා වගේ ඉන්න වෙලාවලොත් තින් අප හාමුතුරුවන. අපි මනස්ස හනුව නොයි නහන්න ඇත්ද මේ බහන්ද තැනේ රේඩික දාහන්නක. මට රේඩුවක දාර දෙන්නේ එදා රේඩියක කුඩු කරවාගේ මනුස්සේ අප හාමුතුරුවන්නේ. බහන්න කොච්චර වටිනවදකල මේ වගේ එක සිද්ධියයක්ම මේකවේ. සිද්ධී දසදහස් කරනක් ඇති පින්වත්න්නේ. හරලාට ස්‍රද්ධාව හදන්න නොයිෙක්කාආකාරෙන් අසද්ධාවන්තයට රිදුම් දෙන්න සිද්ද වෙන. තෑග දෙන්නත් සිද්ධ වෙන. නො කාරලි කෙනෙක් ෙනෙකර ්‍රද්ධ වැැදුව ඒ කාහරි ලොකදන්න මේ ඔච්චරටිනවද කියීවන පිනැති බුදුරජාන් වහන්සේ දරුවන්ට මෞපියන්ට උපස්ථාන කළේතුයි කිය අනුශාසන කරනවන්නේ. යම්ගතිී දරුවක් කරන වටිනම උපස්ථානයලු. අ සද හමන්ත මවපිය ්‍රද්ධාව පිහිටවනේ බලන්න ොච්ච වටින කිය හ . ඉන්නවාම ඊීර්ද කිවවා කව දාවත් ජීවිතය සිල්හමාදංගර අනැතියයි වාස හැත්තවයි. හැට පහයි හැටයි ඔ යෝජාව කොත් එෙම දරු තාත්්‍යය දැඟගතින් සිල් සමාදංන කහෙම කරගත්වොත් හොඳනද. අනේ මටඒ තනක ඉන්න බෑ ත් අයිකතනක ඉන්නම මේ එකෙතර ඉන්න. ගවල් ගාන දිනයි නෑනෑ ල් ස සිල් සමාදන් වෙලා එක තැන ද ඉනිදක බුදුරජාන්න නීතිය හොඳයි පන්ස ල න්ඩ බැකයමක ත්තරම සිල්ල තිික හලදෙන. ඇ ෙතරයි දල සල්ගන්න බැරිද කමක්නම් බල කමති ඕනක් කොරපල්ලකෝ කියන වෙලාවල් තියනෙන. ඒම ටිකටි ටින්ට රතුකරල ොචල හොදට පිනත් හරට ඒනග පොයිටත් හන්න ැරින එක හැබ වදයක් වට කරන්න පතකට එකහරඒ කරන්න ටිකටික ඔන්ටික් පැද ගතුර මට මේ ද මට තු ල පර නිට මන්න උතුරහලුන ටක ගල ැතක තියන්න තත් නික් ඉන්න හොම මන්න ඉන්න බෑලලාමයෝ මේ කමිසෙත් අදක ඉන්න බෑමන්. එහෙම. තමි අංකල ර පිටි ඉට පෝඩක් හෑන්න කලට වෙලා දැක පලමට ක්ක හැ තුර සලලන්න ඕම න ලක කොත් එදාවිතර යායන ද අේ පහසු වැඩක් කියල්ල තේරෙන්ඩො සල්ල අප පහසු වැඩක් පහසවැට කැට තේරන්නට එතකොට ටිකෙන්ටි හරුුවන ාගරහන්ද ඒකට දේශනකන දරුවුණේ ස්‍රද්ධාවන්ත මවපියන්ට ශ්‍රද්ධාව වැඩිතියුණන විදියට වැඩ කරන්න ඕනෑ හතර පොයට නොවේ අඩුගානේ පොය දෙෙකටත් සිිගත් මව්පියෝයි. න දැන් දරවාහවා වෙලා ඒගොලන්ගේෙ දරුවන්ගේ දරුව ලැිලා තැන් හොම ඉන්න අතරද පස්සොලස්සක පෝටත් දරුව ගමන් ජොදාගන්. ඉ අම්මට කන්ඩටික දෙන්නේ අඳන්න දෙන්නේ සියලු පස්ථාන කරන දරුව හින්ද. දරුව බලාගන්න කියලා දාලගම බැකිවෝ තරෝ එක පහසුක් පන්න තුයනවා. එනිසායි හිතේ හරි අසානේ හනේම පැහනේ හය දොලහක්ත් අුගන්න සිල්ගන්න හිතගන හිටියමේ දව ලාමහින්ද දැකරන විදහ ෑ ෙන කොච්චර නවාද ැන් ඔබ ද න ද. ඒ නම දරලා එක දියුණු කරන්ට බෞධාව කලනෑ. උදහ් කරන්න පින්නන්නේ. තැන් ෙදර වරු මවපිය වන්ුවෙන් අවරද්ධ කර හරයක් ඒ කාන් ෙ දංහැන් ඇදක් නැතන් දංවේල්ක් සව පපු න ගේ ෙට වැඩමන ොන්ට කවදරද තාත්තගේ අමගේ උපන්දින දවස. කවදාවත්තේ කමත කරඩි පා. කවදවත්තේ කමත කරන්නඩිපා. සහ සිල්ගත්ත නැති දන්දුන්න නැති තාත්ත ඒයාගේ උපන්දිරට දානක්දනවායි කියලා. ඒයාගේ පප ුවට වැද න ය ක දවේ. ඒක උපකාර නොයක අනු ැති දක්ොනවා අඩ ගා විල්ල බුද්ධ පජාවතොත්ත ගන්නවා. ටිකටික හුරන්න බලම්. ිකට හුරන්න බලමු. එහම හුරු පුහුණු කරලා මවපියන්ට අන්තිමවෙලාේ ශ්‍රද්ධාවේපුන්නේ සිතිවිල් ඇතිකලට පස්සේ. පින්න ොබට ලොක සැන ල්ලක්ල බඳපුලුවන් ඒ ඇත්තන්ගේ අවසාානය කවදා කොහොම සිදුවන. තත්ත් පිනට හුරුුණනාා ජීවිතය අන්තිප කාල. අම්ම වඩ වඩාත් පින් කරගත්ත අපේ. අන්තිම කාලද දැම බණහන පන්නතුල මවපිය ගැන පත් කනක ජීවත්වවාසයක මවපිය ගැන නත්වේවා. අබහපත් වූ මවපිය ැන උුණොත්වේවා. ඒ ඇත්තංගේ ජීවිතගැන හිතලවගේම. මම හරියට අපේ තාත්තලවා පින්කං කරෙවවා පේ හමුතුරුවනේ. ම හරියට අපේ අම්ම ලව්වා පින්කං කරෙව්වා. අන්තිම කාල වෙනකොට අම්මා හරයට සතුටවෙ වී හිටිය. අනේ මට කරගණඩ පෙරි විච්ච බෝ පිින්කං කරල දුන්න පුතේ බලයිකතු වෙලලා එකක ලොකු දෙයක් ලොකු දෙයක්. සාදු කිය අන ද දරුව කට හතම හහිි දම් පහලවේවා කියක කිවවා ප හාමුතුරටක වරඳදුු හැකිීම හරි ට නින්න ැගත කොට ලන්න වාගිතුර හන්මේ ස්‍රද්හාව මුලට මරගන මේ දේශනා ආරමකරන මහනම ශක්්‍යයට පුරදුතු කරණ සද්ාව ඇති අයම මෙසේ ආරාධක වෙනවා. එනට මෙහෙම ඉල්ලා සිටිනවා. එනම් ඔබ ඒ වගේෙන ස්‍රද්ධාව නැති අයට හිතෙන්නෑ කියලා අගේ කිරිමක් කරනවා දෙවැනි කාරණමකොද මහනම ශක්්‍යයනී. ආරම්ම කරන්නද වීර්ී ඇතියඇත්තාටමයි මෙහෙම ධර්ම මාර්ගයන්නට හිතත් පහලවෙන්නේ අරබධාතු තිය නෙක්ක නාටිෙන්නඇතිේ නික්කම ාතු. යම පටගත්වොත්ඒක ඉදිරියට ගෙනියන්න පුළුව. ඒකේ අවසාන පරක්්‍රමය ගොට ගන්නඩ පුළුවන්ගන්නන්නේ තෙමනේ භාගතවන්හදේ වදාලේ අරබධාතු නික්කමධාතු පරක්කම ධාතු කියෙලන්නේ. ශක්කයනී ඔබ වීරියෙන්මයි මේ ශ්‍රද්ධාවෙන් පිරිිච ජීවිතය. ්‍ර්‍ර්‍යාව කරා ගෙනියන්නට කටයුතු කරන්න. එනිසා වීරියයා රබ්ද කයාටමයි මෙහෙම ආරාධනාවක් කරන්න හිතෙන්නේ. කුශීතයට හෙමිතෙන්නේ මහනම ශක්කයට තවත් සන්තෝසයක් ඇති වෙනවා. චරිතරක් මේ එතන ශාල පිරිසක් තව බාගිතතු වන්සේතුර හසකරට පිටත්වෙන් හදන්න සීර ශක්කය ත එකතු වෙල එඇත් සමහට මෙතෙක් ශ්‍රද්ධාවෙන් කටයුතු කලා මිසක් නිවනට යන්නට වීරියයා රබ්දව කටයුතු කරය නැතුවවෙන්න පොළුව. ඒ ිටි හිත පැ හල වෙන ඔඹ එක පටන් ගන්න ඔබට පටන්ගන්නන අමාරු පින්නත් ඔබ හිතනවා ඔබට බවනා කරන්න ආසයි නොත් එ විදියට හිත පවතින් නැන පටන්ගන්න පින්න මේ සද්ධාව තිනන ැතිතන පටන්ගන්න පටන්නගෙන ආසයිආසයි කී ඉහිටට වැඩක් වෙන්න. ඔබට ආරම්භේ ටික කමරුවන්න පුළුවන් නෑනෑ වීරිය හිතේ තියෙනවා මටත් මෙහම කරගන්න පුළන් කියලා හිතන් ැන් ඒනිසා තමයි ආර්්‍යෂශ්‍රාවක සාාවිකාව ගැන එම ස ්‍රාවක හන්සරගන ්‍රකවන් ගැන අපි නිත රෝම බණ කියයන්. ඒත් අන්ට පුළුවන්ගුඩ අන මට බැරිම කොද කියලා හිතේ වීරිය වඩන්. ඔබට පොළුවන් වීරිය රබ්දකෑටමයි. ඉදිරියට ඇන්න පුළුවන්ගන්න පිින් නත්න්නේ. එනි සඔබ පුළුවන් වෙේට දන්න බැරිවේට දන්න කිය කිය. පාලම මුලට වෙලා ඉන්ඩෙපා. පාලමෙන් ොඩ යන්න නග පාලමට ගොඩ වෙෙන්ඩෝනෑ භාගිතු හත්ති දේශන කන්න ඔබ පාලමට ගොඩ වෙලායිදැඉන්නන්නේ. පාලට ගොඩ වෙන්නට ලඟබීන්දගෙන ඔබ මේ ප්‍රශ්නයහන්නේ. එනිසා ඔබ හොඳ වීරියයා රබ්දිිකේ. දෙවැනි යගැයි කිරීම කර නොපින්වත්න්නේ මේ ධර්ම ස්ත්‍රෝතයට නැගගණ්ඩු ඔබන කරන කාරණනාටික ඔබලඟ මේක තියනොදකිල්ලා විමසලා දෙන්නයි පීරණයකට එන්නයි මේ බණටික බොම දේශනා කරන්න. තුන්ගනි කාරණය එකනවා. මානාවශක්්‍යයෙනී මේ වගේ ප්‍රශ්න අහලා ධර්මමාර්ග ඉදිරට අන්ඩ පුළුවන්කම තියෙන්නෙම සිහි ඇති ඇත්තටයි. ඇයි කුසි ඒක හය නැති මුට්ටා සිචිත්ත යයට නැවේ සිහිතය එක්ක නෑට බයි මේක පුළුවන්. සහ පිහිටවාගලින් එක්ක රට බයි මේක පුළුව. මම මේ ජීවිතය ලබා ගත්තේ නිවං දැකීමට මයි කියන එක නිතර සීතියගන්න පිසාමානය පේ පිනිසු අ දෙෙකි තන්නේ මට මෙන්න මේ වැඩටි කරල වන්න ජීවත්තුලොත් ඇතික කියලන අපේ ජීතයගැන සීය පවත්වන්න නැනෑ අපි හිතන් ඔෝන මේටිකත් කරන්න තින වගකින් තම ඒකත් කරගෙන. මම අඩ්ඩුමගානේ සෝතාපන්නේ කොත් වෙනකං මැරෙන්ඩපා මැරෙන්න්නේෙ නෑමං තදල් ලෙසේ පිබඳසිහයතියාගන්න. පුළුවන් ඊට එපිටින්ක් සහය පිහිටවන එක තව හමක් වටන්නේ. යමක් යම් තැනක් පිළිබඳව යම් ආකාරයකට තද සිහ පිහිටු නොද. එතන්ට සහ පිහිටවනෙක් කරට යන්න පුළුවන් යන්න පුළන් බුදුහන්ර එකයි සිහය පෙරට කොට කිෙලකිවේ. මනෝ පුබ්ංගමා දම්මා කියළ ගමුකු. ඔබට පෙර බට ඕපනා කරන්න තැන්ඩ මනසයවන්ද මනෝ පුබ්බංගමා දම්මා. මතට කියන්න පින්නත් ඔබ පින්දහන් කරලා. මේ ජීවිත හොඳට පිනම් පුරුවගන ද ජීවිත වයිසර කියලට පිහිතම වයිසර කිහිල්ල හ යිත න්නට පුරුවේ ෝ මද්‍යය වයසද තරුණ කාල වෙනකට ඔබ කරගන්න පුළුවන් පින්කටි කරගත්ත. ඇය ඔට බයිවෙඩ දෙන්න ඔබට පෙර ඔබේ මනෝ පුබ්බංගම. ඔබටපුරුව ඔබේ මනස ගමන් කරලා දයෙනවා. කොහටද. පරලොවට භාගතු හේ දේශනා කරන හොම ද පියං ඥාතිීවාගත. ඔබ එහි යනවිට ඔබ යන්නේ හරියට ේජීවිතේ උදහරයක් කියන්නවා. ඔබ යම්ගිින්ී හොඳට ඔබෝ පිළිගන්න ඔබට තලකන ඥාතිවරයක ගෙත්් ඔබ යනවනං. ඔබයි අමුතු වෙන්දේවල් අරග යන්න ඕනෑ. ඔබ දවශේ කෑම්බි මාදීශයල්ල හතාගන යායුතුනෑ මකද පිය ාතිවරයකන තන්ටයන්න. පියං ඥාතිවාගතක්. පිය ඥාතයෙ ඔබන කම්බලායින්නවාගේ. ඔබ යවවපින. ඔබ යවුවපින. ඔබ අරමුණු කලපින. ඔබ සිදු කරගත්ව පින ඔබ න තුර ලාසිටන ඔබ තුර ලාසිටන. ක ඔබ මේ ජවිතයේදී ඔබේ බලාපොරොත්තු ළඟට හිතයවන්න. ඉදිරි බලාපොරොත්තු ළඟට හිතේයවන්න. හිට තරම් අප රුස්වර්ණ මේ පාලමක් වන ඇත්තමනෑ පි නැති බලාපොරොත්ව කරයන්නට අපේ ඉහිටන්ම තමයි එතැන්ඩයන් ම් පලසා පියලා ගන්දෝනෑ ලෝකේ විවිධ කරනු අතරත ජග්‍රහණය කරන්නඋන්ගේ සිතුවිල ගැන කල්පන කල් හම කිසි කෙනෙක් කියරනෑ ලෝක ජග්‍රහණය කරගත්තු අය ඒක බන්න හීනෙන්ව හිටව නෑක මට ලැබේහිද කියලා. හම බදන්න දැබම වෙන කොට උනු මහත් ලෝකයේ මවදානය මුකරගන්නට ලැබුණ හෙල්ලවෙසි කිරීමේ අවස්ථ දෙකකින් අපේ රටේ තරුණ ජවය තරුණු දරුවෝ ජති ආරක්ෂකන්ශයේ ශේවය කළයි ක්‍රීඩාවටත් බැසගෙන දෙකෙමික වගේ දක්ෂතාවයෙන් පලජයක් ්‍රහනය කලා.ට මතකගේ පුතා කියනවා. මම සීයට සීයක් විශ්වාස කලා ම නිතර සිහියෙන් පුහුණු කලා මට ම ජය ්‍රහ ලබා පුළුවන් කියෙන ට විශ්වාස තිබුණා අන්න. ඒ ලබාතු න වෙන කවරුවත් සි අරගනගහින් මෙන්න ේ තනට වැටමක කරන්න පුලන් ය හෙල් අල්ලගන්නුම විහිිරන්න කලක නවයි. කවදේක කලේඒ දරුවගේසි සහකිට තර ලොකු ශක්තියක් භග්‍යවත් බුදුරාන් වහසේ කැන බැලුවත් ලොකෝොත්්‍ර වශයෙන්. අම්මගේ විවරණ ලැබවා කිය නේම සහ පිහිටවා ගත්ත කියකයි. ඒ ස පිහිටවා ගත්තන යම තදිම. එඒ පිටුවක් ගත්ත විතරයිජය ක්‍රහණය කරන පොික්ත්මක තියගන්න කොම තින්ම ආරබ්ද විර කියන්නේඒකට පින්වත්න්නේ. ආරබ්ද විරිය තඳින්ම හිත පිහිටව ගන්න ආරම්ේදී. ඔකුල්ල ජීතී ඇ තත්වයන්ට පැමුණනානක් නොයකාර දුක්කරතර මැත්්දේ ඔබ දුක්කරදරලඟ නතරවන හිතක් හදගත්ත කෙනකක අබිරි හස සභාගිතුරන දේශන කනා මහනමසාක්කිර නිතරම ඔබට කරගන්න තිනදේවල්ගෙනන එදින දාත් සියෙන්ින්වාන්නේ. ිද සහර වෙලාට අපි සිහිියෙන් නොහිට ප කාරණගන් හිතන්න. සිහිකර ඉඳලා ඩි පස හ විකල් වෙලා හිතන් සහ මට මතක නැතිවුණා. සිහි නැතිවඋනාා කියරන පකට කියන්න. අනේමට මතක නැතිවුණා. ඒයි නිතර සිහි කරන්න. දැමම මෙම සූත්‍රදේ ශරවාල්ල පෙළගැස්ේ ආරම්භේමනි අනුස්සති වර්ග නිතර සිහි කරන්න. ඔබට අවශ්‍යදී නිතර සිහි කලොත් ඒකකාන්තෙන්නේ නිර සිහි කිරවීමෙන් ලැ අධ්‍යාමක ක්තියක්. ශක්ෂ තුලින් හර දෙනවා තමා තුලින් හදනෝ. ඒ ශක්ති දෙක එකට එකතු වීම ශක්ති ප්‍රභවවීමෙන් ඔබට ඔබේ බලාපොරත්තු කොඩන ගන්න කොල්ුවන් තැන්කිීමගද තුංගනි කාරණය. හතරවැනි කාරණය කෙනවා මහනාමනී මතකතියාගන්ද එක ගවූ සැති ඇති එක්කෙනාම තමයි ජයක් ්‍රහන කරන්න කියලා මතක් කල දීලා ඊළඟට කියනවා. අසමාහිත්‍ය යටයක කරන්න බෑ. අසමාහිත්‍ය යටඒක කරන්න බෑ. සමාහිත්‍යයට මයඒකරන්න පුළලුවක් චිත්ත සමාත බවද. සමමාහිත බවගැන අරමුණත් සිතත් එක ගවනු තැන ඒකට පැමිණෙන ය පලිබෝධ බාධ ඇත්ද. සමාහිත හිත හිතේ කොටත් කීපැත්තිවන හිත හිත සමාහිත විහසිත නො එක් ආකාරය ඇතිලපින හිත් ප්‍රබේද. සමහිත ගැන්නේ වඩාත් හොඳින් තදින් බැසගත්තාවූ සිතඒ සමාහිතයට ඒ ධර්මස්්‍රෝතියට පැසගෙන අවශ්‍ය අරමුණ කරාලාගවෙන්නට පුළවාන්. ලෞකික ජීවිත තෝනටයුත්තක් කරන පුලන් ව්‍යාපූලත්වයකින් තොරව ගෙනකයි මේ කියන්න. පසනි කාරණය පහැදිි කරනවා. ප්‍රඥාවන්තයාටමයි මෙසේ ප්‍රශ්නනාහන්නට හිතෙන් දුුස් ප්‍රඥයට එහෙම හිතෙන්නේ නෑ මහනාමට තම පිඩිබදවත් යම්කිසි නිගමනයක් ඇතිවුුණා නොපැවත්ව ව ගුණ ඇතිරගන්න ඕනෑ මේ කාරණා පහෙන් ඉදිරිරට අන්ඩනක් භාගතතුහන්කින් උපදශයක්න ඇහුවේ තමන් ගන්න වරණාව ගොඩනග ගන්න දෙෙමේ මහනමශක්ක්‍යය හිතුව මේ මේ කාරණ මල්ලක අඩිවෙන්තිෙන්. මේ කාරණාටිකමං අලුතෙන් ගොඩනග ගන්නඩුව. බණහනකමක් ඔබට හිතනවන කාරණා පහගන්න. ට ඔබේස් රද්ධාව ගැන්න වීරිය ගන්න.සිහය ගැන්න. ඒගේම සමාහිත චිත්තස්වභාවය ගැන්න. ඒවගේ එක අන්ත විදිට කිවතිං පසන කාරණයකත් ප්‍රඥාවන්තයක් එක වේ විදර්ශනා මාර්ග ප්‍රඥාවට යමකගේ හිට පැමුණුනානං එයාටයි ගමනයන්ට පහසු දුස් ප්‍රාඥා කල කියන්නේ විදර්ශනා මාර්ගයට හිත යමු කරගතය නැති එක්න මේ කරණ පහෙන් ඔබ කොයම්ම තැනකද ඉන්නකන කාරණාව පින්නත් ඔබට යම්කිසි නිගමනයකට එන්නට පුලුවන් මේ වෙලාවේ. මේ පහ කියා දීට දැගෙකොල් හවෙන්නතාව කරුණු ක කිය ෝනද තවත් කරුණු හයකෝනල පින්වත්ද කරුණු හයකෝනනේ දැම්බාගතන හඳද ඉතුරු කරුණු හය දේශනා කරනවා. මහනාමේනේ ගිහියෙක් වන ඔබට මං උපදේශ දෙනවා. පලවිනි කාරණය වසය බුදුගුණ මෙනිෙහි කරන්න. ගිහෙක් නිතර සීපත් කල ේතු කරුුව අතර බුදු ගුණ මෙනිහිකරන්න ඇැ පින්නත් ඔබදරන්න අපි මේ ධර්ම දේශනා පෙහි. බදුග මෙම කිරීම මේ අනුත්තර පුෘ්ධමසාර්තිී ගුණට පෝෂණය සපයන කරුණු කියා ගැන ඇන මන් තමයි මේ අතුළු ධර්මකාරණක් මේකට ඇතුළත් කරන ආදේශ කරන්න. මොකද අපේ දහම් ගබඩාව හොඳ පෝෂයෙන් යුක්ත දහම් ගබඩාවක් වෙඩ ඕනෑ. පින්නත්ව බේ බනලියන පොත නොෙක්කාකාර ධම්කරුමලින් පිරීගිය පොතක් වෙන්න ඕනේ. අර්වාාකිව ඔබේ හිත නොයෙක් දහම් කරනුවටින් පිරගී හිතක් වෙන්න ඕනේ ඔොන්න භාකිතතුන හසතුර පතාරනවා. මහනාමේනි ඔබ බුදුගුණ මෙිනෙහි කරන්න ඕනෑ. බුදුගුණ මෙනෙහි කරන ඔබට මෙන්න මේ ප්‍රතිපලටික ලබා ගන්නට පුළුවන්කට ලැබෙනවා. ඔබ නිතර බුදුගුණ මෙිෙහිරනවා අනගොන්න ඔබ සටහකර ගත්ත කමක් නෑ. ඒ බුදුගුණ මෙිනිහි කරන්නගේ සිට තුළ රාගය මැඩගන්නට පුළුවන්. ඒවගේම දේශයේ මඩ ගණ්ඩත් පුළුවන්. මෝහේ මඩ ගන්ඩක් පුුව. රාගේ මඩ ගන්්ඩත් පුළුවන්. ඒ මගඩ ලුව හ ම ගඩත් පුලන් පි කරමත්තුත් කියල ගත් මක්න එකක් කියල ගත්තත් කමක් නෑ. ම ඔබට ඒසිල්ල අමතක වෙනට කවියකටත් ගොඩන කල අනුස්සති අවසාරට කියල න තතුරට ඔබට අවනුස්සති හයයක්කගෙන ගඩතින හයමේ වගේ ැම්ම ඔබට ඉදිරිරයේ තියන අනුස්සති හයයටම මේ ප්‍රතිඵල ලබෙන. තවමන් අනුස්සතිම නො කියරෙකි වෙන ඕන මත කරන්න බුදු බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය දැන්ගතකොට හැදිය මතකයින තෙරුවන්ගේ ගුණ අනුස්සතියට ගන්න.යගේම සීලා අනුස්වතිය හතර වනි කාරවේ. පස්සනිි කාරණය චාග අනුස්වතිය හයවෙනි කාරණය දේවතා නුස්සති. මෙන්න මේ අනුස්සති හයටම ප්‍රතිපඵල ලැබෙන පලවිනි ලැබෙන්නෙමත ප්‍රතිපල රාගජ්‍යේ ශමෝහ විසින් අපේ හිත මැටගන්නේ නැති. ස්භාවයක් අපේ හිතවල ගොට ගඩට පුළුවන්කබ ලැබෙනවා ක්. කරන්නම්න්න අපි හිත තුළ ඇතිවෙන ැතිවෙන ක්‍රමතුනක් භාගිතුන්තේ දාාරනවාන ලාධමකති කියලා. අනුසය සහපාරයුටානය කියන ඉස්තර දෙකකි සිත තුළ කෙලේසුන් රැන්දේන වීතික්කමකයන කෙලේසුන් දුරුකරන මගවෙයි අමානිවනින්මේ සිතනිවන තවසරයක් කියනගු බලියාගන් නිසා. අනුසය සහපරයුටන්ටනය කියන ස්තර දෙකකේ සිත තුළ කෙලෙසුන් රැඳෙන වීතික්කමක යන කෙලෙසුන් දුරුකරන, මගවයි අමානිවනින් මේ සිතනිවන එතිකොට අපි අපේ හිත තුළතියෙන කෙලෙස් ක්‍රියාකාරී වෙන අවස්ථා දෙකක් හැඳින්වා එකක් අනුසය අවස්ථාව. එකකිවවේ හිත ඇතුළ කෙලෙසුන් නිදාගෙන ක්‍රියාපිකය. හිත තුළේ කෙලෙසුන් නිදාගෙන ක්‍රියාපු වෙනවා අපි මේ කතතාාවට අන්රූප අපි කියෙනකම් කොරාගය දේශයේ මහය කියන කෙලෙස් සිත ඇතුළේ නිදාගෙනයි පෞතින්නේ. එතකොට ඒ නිදාගත්තු කෙලෙස් නැගිටිනවට කියනවා පරියුත්්ටහන වෙනවා කියලා. ඒ අයිභාගතුන්හ දේශනා කරන්නේ. කෙලෙස් පරිුත්තාහනයට පත්වෙන්න්නතුව මැඩගන්න පුළුවන්. අපහු කෙලෙස්ට් නිතිගන්නවා ගන්නට පුළුවන් මොකද බුදුගුණ භාවනාවේ. නොඒක්කාකාර අරමුණු නිසා අපේ මනස අසහන යට පත්වෙච වාර. තර තිරන පිවති ජීවන සමාජයේ දැම්බලට සමහර විට කෙනෙකුගේ හිත තුළ රාගය පරියුට්ටහන උනහම. මේ මගේ බිරිඳ ඈට බම කවදාවත් ගින්දරක් දෙන්න නෑන් පරාබුවක් කරා යන්න නෑ කෙල පොරොද වෙලා හිටියා. නොවත් මටත් නොදැනීම මගේ හිතේ රාගයනම්ම කෙලෙස්සය වෙනත්කාන්තවංස පරිු්ටහනයට පත් වෙලා. යගේ සමහට බිරිඳකට. මගේ ස්වාමියය හැර මං පරස්වාමයෙක්ර යන්න නෑකල තීරණය චිත් සිටිනත් හිතාගන හිටිපුෙන්නේ නවත් නොදැනොත්ව මගේ හිට ඇදී ගියා. එකමකත රාගේ පරිුට්ටාට වුණ මේක සිද්ධ වනේකා තුළදගනකට මේ වැඩගත්වෙන්නේ සමහරටහිංසක දරූ අධ සියලු දෙනාමතක වෙන අර කෙලේසේ රාග කෙලෙේසේ පරිවුට්ටාන වන හම. හොරෙන් හරියේ පරිියුට්ටානුක්ලේශය තෘප්තිමත් කරගැනීම ෑමයි නෙහුඟත් දෙනෙක්ක දන්නේ සමහර කෙනෙක් කියනවා මට ඔයා ගින්දර දුක තේරෙන මංන්කර වැරද්දත් මට තේෙනවා නමුත් මට වෙලාතියෙන මට හිතහදාගන්න බෑන. නැවට හිහදා ගන්ඩන්නේ ගේ සිිවිල්ලක් ඇතවරු හබ මගේ භාග්‍යතුන් වහන්සේගේ බුදුගුණ මෙ හි කරන්න. එක පලවෙනි කාරණේ. බුදුගුණ මෙනහි කරන්න කවදදාවත් බුදුගොඩට පාජයට පත් කරන්න බැරි කෙලෙසයක් ලෝකන. බුදුගුණ වලෙස් අනු සතියෝදොපු හිතෙහි ශක්තිය දුරුවල නම් තමයි. එඒය ප්‍රායෝගික වශයෙන් අර්ථ දැනගන. අරහංකිලක කියන්න ගුණේ ගන්නකෝ. අරහංකිල කියන්නේ සියලු කෙලෙසුන් සුන් කළ ගුණේ. මගේ භාගිතුන් වහන්සේගේ සියලු කෙලෙසුන් සුන්ල ගුණේ සරගිය කෙනෙක් නිකාම බුදුරජන් වහන්ේ සරණග කෙනෙක් ව ට හිතන්න ටේපා මගේ භාගිතුන් වහන්සගේ කෙලෙසුන් සල්ල සුන් කට පදාල උතුම් ගුණේ සරණ කරගත්ත කෙනෙක්මක්. පිහිට කරගත්ත කෙනෙක්ම. මම මේ කෙලේෂය යටපත් කරගත්තය නැත්තං. මම අවුරසපු රෝදධ බුහත ශ්‍රාවෝකයෙක් වෙන්නේ. ුදුරජාන්හසගේ උරේ ූපත්් දර්ුවෙක් වෙන්නෙ නෑ. මම කොහෝමහරි හිත හදාගන්නවා. මොන පෙනබවීමවත් මං හිත හතාගන්නවා. අන්න පින්නත්නේ ඔබේ අර නිදාගෙන තිවිච්ච කෙත් සවදිවෙන්න කවුරු මොන ලපෑම් කළත්. ඔබ හරියට බදුගුණේ පිහිටලා අනං ඉන්නේ. කවදවත්. කාටවත් ඔබේ හිත වෙනස් කරලා. ඔබාපහුව පරට ඇද වැටිච්ච තැනට. ඒකව රාගින්නේ දැවැඩ හිතක්කොට හැදින්නේනෑ බෝ රාග ගින්න අත්පුොද වන්දයි බදු කෙනෙක්ලෝකට පහලවනේ ඒ බුදුගොල සිල ශක්ටිය අර්ථාවබෝධයෙන් අදත් බුදුගුණ හිතගන්න කෙනෙකට ලැබෙනවන්වයි ඒකර කිසිම සැකැක් හිටන් දෙපා හිතේ සාමාන්‍ය සොභාවවැ පිවත්ීම ඔපට නො එෙක් වර කියලතින සිතතුල මිලිනෙවී නිදිගැන්වී සිටින. ඒක අනුසේන සිටවිලි අවදිවෙයි අරමුණු දුට සැනන්න. සිටයනු රාගදො ස්මෝ පැත්තිමෑ දෙන්න. සිතු විල්ලි වලින් යුක්තය දුකළංකරට. ඔබ නැවතේ දුකට යොමුණ කරන්න තරම් උදාර බලයක් ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පවතිනවා. එනිසායේ බුදුගුණ විතරක් එෙයි ඔබ තිෙන ලොකොම ගැටලුව ඊළඟ ප්‍රශ්නය මේ කෙමතියෙනවා දේෂය මැඩගඩ පුළුව. ඔබට කේන්තියක්කාපු වෙලාවට ඔබ කළයේුතු අමාරු මවැඩක් තමයි හැබැයි කේන්තියාපෙලාට බුදුගුණ මෙහි කරන එක. නමුත්ට අම්රෝගයක් පැහදිුව සන්සින්දනවා නං. ඔබදැන් මේ ජුගේ නොෙක්කාකාර අපහසු කල්කතුර අතිත්ත අක්ෂදවටත් ඔබ පාවිච්චි කරනවා. ඇයි තත්ත්වය බහැනකයි. රෝගේ මැඩගන්න මේකෙන් පුළුවන්කිරවුණට පියේක කරන. තවයි කෙන කැල්ල නවා මෙට මේකැ පුලුවන්ගකි හොම පියකත් කරල බලනවා. තින් නොඒකකා කර්දවලින් කරල බල හරය ප්‍රතිපල සාර්ථකයි සහසය ප්‍රතිපබල ධර්ථකයි. හැබැයි එහෙම අවිනි සිත්තාවයක් ෑැ පින්න බුදුගුණන අුෂරී. බුදුගුණ අවෂධය හරියට ගත්තොත් ගත්තමයි. ඕනෑම ජීවිත කුපිතවීමක් ළඟ. ට හිහ ගැනීම ුවම හැයි ෙනවනක් ආරබ්දවීර යෙනවන ්‍රදධාව යෙනවන සබාහිත හිත යෙනවන. යොමු කළ හිත තියෙනවන. ප්‍රඥාව තියෙනවන ඔබට කිසිෙේ බැරික ැබ අර මූලි ුණනාංග පහදාගන්නවා. මහනපසාක්කැට වදාල මෝලික ගුණංග පාහදා ගන්නඕන්න. එතකොට පිනැති ඔබට ඒකාන්තයෙන් ඔබේ දේශය මැඩගන්ඩ පුළුවන් මාගේ භාග්‍යතුන් වහන්සේ අවීතරාගී අවීතදෝ සෝ. සම්පූර්ණෙෙන්ම ගේ භාගිතනොහන්තේ මේ කෙලෙස්තුන දුර කලා මිසක් වීතරාගී විසක් අවීතරාගී නෙවෙයි. අවීතදෝසී නොවයි ෆීතදෝසී. අවිත මෝහහි නොයි වීට මෝහි, එවැනි බුදුරජාණන් වහන්ේ නමකගේ ගුණ සරණ කරගත්ත මට සාධහරණ හේතුවක් නෑ. අපි මොනවිදිහට සාධහරයි කෙ හිතුවත් මට කේන්තිගේක සාධහර නැද්ද ලපිය හනො. ඔබත් අහනො මාත්තහනො. අපි ලතර වගේ හිතනො. අයුක්තියතය රහි වයි ට කේතිී. සාධාරටය දෙහිවයි ඒඒ සිටවිල්ලක් වසාධරණෑ බුදුගුණලඟ. බුදුරජාණන් වහන්සේට යම්යම් පලිබෝධාවේ පීඩා ඇති කළේ සාධාරණය ේතුමත නෙවෙයි. භාගදුන්හන්තේ මොනතරන් සසාධහරන්න උත්තම පුරුෂේද්ද. එවනි උුත්තමපුරෂයන්ට ඇත්තටම එරෙහි කයක් කළ සියල්ලෝ වසාධාරණය හැබැෑව මත් බුදුරජාන් වහන්ේ ම සාධාරන්න ඒ සාධාරන්න ඒයට කොහම මට මෙම කරන්නයිතියක්ක් කියෙ හිව න්න උන්හන්ස ුදුගුණ ලින්සිල්. ඒදාල නානත් කායන නතහජනය කිය හිත හදාග පිනත් ඔබට පුළුවන්න වරක් දෙක් ඔබ දවේශෙන් අපපරමානව දේශය ඔබ මැඩගන ඔබ කොච්චර පීඩා උදා කලාද කියන්න කාරනාව. ඇැහිර කඳුරල කව්ද නැතිලයි ඔක්කව දේශය මැඩගන්ඩ බැරිවෙච්චයන. එතකොට එකට එක අව්‍යදේ නයන වාගිත හත වදාලේ ජීවිතය කෙනෙකට ැනින් ැන වරදින්න පුළුවන් තුගෙන කාරන ඒකන ගැනම් පලවිනි කාරණය ොටත්තු වශය අග සම්පර්න වන්නේ ජීවිතයේ? විවිධ වූ අයට මුලාවෙලාපි අපේ ජීවිතයට කරගත්තු වැරදි ඕනෑ තරගත් මේ බණහන අය. අනුන්ගේ වචනවට මුලා වෙලා මුළු ජීවිතයේ ඔබ මුලා වුණනා වැන්නඩ පුළුවන්. අනුන්ගේ ක්‍රියාකාරකම් දිහා බලලා. අනුන්ගේ බාහිර හැඩර දියාහා බල. අනන්ගේ බාහිර ක්‍රියාකාරරිතව දි බල බ ප්‍රරමාණු රැවටිච්චවාර ඇති නමුත් භාගිතුන් වහන්සේ.ගගේ සරණගිය පින් නැතිව බාහි කවදාවත් මුලා වෙන්නෙනෑ බදුරජාණන් වහන්සේ තමයි. ප්‍රඥාවේ උත්තධීතර ආලෝකය. මීට වඩ දට. කරන ර කරන්නට වෙලාව නලබර නිසා පවනක් අප ඊළග ඉරුදිීනට ධර්ම දේශනාවේ ජිතිිය ාගය විරය කරන පොන්ද හිතුල දටමින් අදදවශයේ යවතුම් ධර්මදානම පින්කම දායකත්ය දරු. මස්සහි පත් කලමේ පුද බිමහිත් ප්‍රාදේශී ශිර් යාරස්ථාන වල අපප්‍රමාණ කැපවීමෙන් දායකත්වය දර දරන. සසිව්පසයෙන් ශාසනල් බොහෝ ආදරයෙන් සැකිල සම්මාන සංග්‍රහරන, අපේ කොස්කගම ොල් ත ාවේ පදදිංචි ල්. wartawan വ് ് മാന് ്ര ി മത്യ ് മത്മാ സൂപ്് ത െ ർമതി്ച വ ായകത്െ രമിം ി ൽ വസ്പിന്ന പത ി സയവ് സ്ിന് ് ്പ്യാന ്് ദര ാ പ്രാ് പ് പ് ബ് യ ്മാ ് ര മാന് ാന് ് മ്. wartawan प्रత කිම ව ම සම वा ස හ ප ස ගഞ ම . प ස කම. දවත් සිටින හා පවත්තින කරුණාවව සංගතයෙන් පිඩාවවිදින චිරදනටත් සෙත් ප්‍රාථර කරන්නටයි ආරාධනකට තිබෙන ොස්කුම බොල්ඩලතාවේ අන්කදසි ධාහතරය එක එක නිවසේ සිතයි. එම පින්නතුළලා දායකත්ේ දරන්නන්නේ ඒ ප්‍රාර්ථතනාව එලසිීමම යිස්ත්‍ර සිද්ධ වේවා ඔබටත් අපටත් නිවම් පිරිිසයන්න ගමනද ධර්මය කල්ල ආන මිත්‍රයෙක්ම වේවා බුදු ගුණාපේ සිර සමත පහිට නිරන්තරෙන් ප අපට ඇතිවන ායජිත්ත පීටා. විදතරාගන්නටත් එවගේම කායිසිිත්ත පීඩන්න වැලදී සිටිනටත් ඒ බුදුගුණම හේතුපකාරවේවා හැමටබ නිවම් පින්සම පින්ක මාලෝකයක්වේවා කියදිෂ්ාන කරමු ආකා සට්ටහාච්ච බුම්ට්ා දේවානාගා මහිද්දිිකා කුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ සාසනන් චිරන් රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං, චිරංරක්කන් සම්මා සම්බුද්ධ සාාවකන්තියේ. සාධූ සාධහ සාධෝ මෙත්නෙත් පාමුල ධර්මාණු ශාසනාවයේ නිමාවට පත්තුුණේ මහනනාම ශවාක්ක්‍ය ආරම්භයා සම්බුද්ධ දේශනාවසිද වූවාකාරය ගිහි අපට වැදගත්. ඉතාමත්ත්‍රද ගත්තුූ දේශනාවකය ඔබ ශ්‍රණය කළේ. අපි විරාමියයක් ලබා ධර්මසාකචඡාවට යොමු එන්නට සෝදානම් වට මහොත. ඔට සිහිපත් කළ යුතු මේ වනවිට ලංකාවේ රටේ ලෝකයේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්තුවෙලා තිබෙන කෝවිඩ් සංගතය. එහි දරුණු බලපෑන් අපි ලංකාවේ ඉන්න. අපේම ආද්‍රණයන්ට එල්ල වෙලා තිබෙන මහොතක් ඇතමොන් මේ යනවා ඇතමොන් දැඩිවාසාධිත බවට පත්ව වෙන. මෙිදත්වේ නිසා පීඩාවට පත්වෙලා නිවාසවල ප්‍රතිකාරල බන පිරිසාත්ති මහත්. අත්‍ර විශේෂයෙන්ම නෙත්‍රරේඩියෝ බත් සමගකතු වෙලා මේ කාරණයේදී ඔවුනට සහයෝගල බාදෙන්න්නට කටයුතු සූදානම් කරලා තිබෙන අතර විශේෂීමම සහිපත් කරනට ඕනක්. ඒ වෙනුවෙන් නිවස වල සිට සසාහත්‍රමැදි මධ්‍යස්ථානවල රැඳී සිටිමින්, ඔක්සින් අවශතාවයෙන් පෙලෙන අපේ. ඒයාආසාධිත අපේම ශ්‍රීලාංකය ජනතාාව වෙනුවෙන් යෝක්සිජන් ලබාදීම උපකරන ලබාදීමට අපි මේ වන විට සූදානම් වෙනවා. අපි ඔබ ාරාධනා කරනම පත් සමගේ වෙනුවෙන් එකතු වෙන්න කියෙලමොකද. ඇතැම් වෙලාවට අතරමැදිම අධ්‍යස්ථානයක යෝක්සිජන් ලබාදීම පහසුකම නොතිබෙන නිසාවෙන් බොහෝදන පීලාට ගටලුවට පත්ව වෙන අපිට පුළුවන්කමක්තිබෙනවාන හෙම යෝක්සිජන් සපියයන යන්ත්‍ර උප කරන ලබාදීමට එතිනක හරි වටිනාව අවස්ථාවක් බාට පත්වයෙනොට. ඉදි ඒ. කටයුතට දායක වෙන්න ඔබට ආරාධනා කරන, ඒ පිළිබඳවත් ඔබට විශ්ච දෙන ගන්නට පුළුවන් බිඳුවයි හැත්ත හතයි හතලිස්ස එකයි පනස් එකයි දෙසිය හැත්ත දෙක බිඳුව හැත්තාහතයි හතටිසකයි පනස් එකකයි දෙසිිය හැත්ත දෙක දුරකථනාන් කෙර කතා කරලා. ඔබට ඔබේ එවෙනුවෙන් ප්‍රාදෙන්න්නට පුළුවන් දායකත් ඒ පිළිබඳසහිපත් කරන්න ඒ සඳහා ඔබට ආරාධනා කරමෙන් අපි මෙත්ෙත් පාමුලේෙන් කෙට විරාමයක් ලබල ධර්මසාච්ඡව සුමගැවත සම්බන්ධ වෙනවා. ි නවත් බඳෙනවා මෙත්නෙත් පාමුල වැඩසටහන සමග ධර්ම සසාකච්ඡාවයි ආරම්භ කරන්නට සෝදානම් වෙන්නේ. අද දවස තුළදී මඟතන්නේ. ඇමි මහනාම සූත්‍රය ඇසුල් කොටගෙන මහනාම ශාක්ක්‍යයාට බුදුරජණන් වහන්සේ දේශනා කළේ සාමා්‍යින්. ගිහි සමාජයේ අපි නැවත නැවත සිතියයුතු කාරණා කිහිපයක්. ඇත්‍ර විශේෂයෙන්ම ඔොහොමද අපි ගොඩනගෙනන්නේ ීවිතයක් ගොඩනගන්නන්නේ එක කාරණේ ේතුළ. අන්තර්ගතවති බෙන එනිසා ඔබට අපට ඉතාමත් වැදගත් දේශනාවක් අද සස්වන කර ම් කරන්න ස ද න මහො ය ජ හ දර හන්සේ ැටවල හ ම ල ය හමදර හන්සේ හමත්ම ගෞරව ෙ ප මුල ධර්මසාක චා වනුවෙන් පිගන ලබන අසරයක් පේශව ව හන්සේ නසදැ මේ කාරණාදිහා ැලු හම ස්්‍රද්ධහාවිරිය සති සමාධි ප්‍රඥ න කාරනාවන් එකක් අනුස් ති හන ව. ඇ එහහි මද ඉදිරියට ඉත්‍රරි කොටස දේශනා කරන්නට අපට අවකාශය ලැබේ ඔබහන්සේ දේශනාකරවි. ඉති නේතුළ අපි අප ජීවිත ගොඩන ගෙනකොට, ඇතරම ස්වද්ධාව කියන කාරණාව පි විටින් විට සාකච්ා කරලති වෙනවා අවස්ථා ගැනාවකදි වීරියය පිළිබඳ මේ එකින් එක කාරණාව වෙන්වෙන් වශයන අපි සාකච්ඡා කලලා තිබෙනවා. එතකොට මට මේ කාරණා එකට දේශනාව ැ කට සා ච ක ට න්. මේ එකනකට බද්ධවෙලා තිබෙන්නේ කියලා ස්්‍රද්ධාවක් නැති කෙනෙකුට වීරිය කියනක කොහොමද ඇතිරගන්නේ එකන කාරණ. මොනවටද වීර ති කරගන්නන්නේ කියන කාරණ. වීරිය තියන කෙනෙකුට ඒවිය කොහොමද නුවනින් යුතුව යොදාගන්නේ එකනකාරමිවා බැඳිලා තිබෙන්නේ හැබැයි මේ බැඳීම ලෞකික සමාජයේදී ශ්‍රද්ධාව හැලිල තිනවකල ට හිතන ස්්‍රද්ධාවමතින් නොවන වීරය සති සමාධිය සමාධයත් අතහරලා යම්ආකාරයකට වීරය සති ප්‍රඥාව කියන පරණා තුන ටෙලබලා බැලුහාම අපි ඒව ගොඩන ගාගෙනතියෙන් අපේ පහසුව තකා අපේ වුවමනාව තකා අපේ ප්‍රතිලාබේ තකා ධර්මානුකුල නොව නාකාරය. එනිසාේ හමුදුරන ස්‍රද්ධාව හරි වැදගත් මූලා රම්භයක් කිල්ලි මන්දක්කිනවා ශ්‍රද්ධාවවනතු අපට බුදුරහමුදුරදකින්න පුුවන්ද. ශ්‍රද්ධාවේ ශශිල තුලින් ප්‍රඥාවේ උතුම් මුණුස්සුම සොයාගෙන. හිටවඩන ශ්‍රාවක ශ්‍රවිකා පින්වත්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධ මාර්ගහය වෘත කළ ප්‍රමුක තැන තියන්නේ ශ්‍රද්ධාව නම්මු දොරටුව මේ ශ්‍රද්ධාව හැබැෑවටම නිවන්දොරටුවක්. එතුට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීට බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ශ්‍රද්ධාවෙන්. එයගේ ම අතීත බදුරජාන් වහන්සේ විසින් දේශනා කොට වදාල ධර්මය පිළිබඳ ශ්‍රදධාව ගේ තීත බදුරජාණන් වහසලක දෙපස වැඩහිටි ආරය සංගරුවන පිළිබඳ ඉමහත් වව ශ්‍රද්ධාවෙන් තමයි තමන් වහන්සකේ ශාසන ගබන් මග ආරම්භ කලේ. එකොට අපේ ශාස්ට්‍රෘරයෙන්න් වහන්සේත් එසේ නම් සේපත් කලා අපේ ධර්මදේශනාවද ස්‍රද්ධධනං සීල ධනන් ආදී වශයෙන් දර හතක පදනමති ඉන්නෙත් ශ්‍රද්ධාව තුළ තවිදයකින් කිවෝතින් ඒ දරහත මහල් හතක් නම් පහල මහලහෙවත් පාදමතමයි ශ්‍රද්ධාව එමයි. සීලේ පතිත්තහායි නරෝසපං්යෝක වගේ සීලේ පිහිටන්නේ ශ්‍රද්ධාව මත. එතකොට යම් තැනක ශ්‍රද්ධාව නැද්ද එයාගාව සීලයක් තියෙන විදිහක්. යම් තැන ශ්‍රද්ධාව නැද්ද එයාක ශෘතය තියෙන්න විදිහක් නෑ. යම් තැන ශ්‍රද්ධාව නැද්ද එයා තියාගේී ගුණේ තියන විදිහක්. යම් හිතක ශ්‍රද්ධාව නැ්ද එයා තුළ ප්‍රඥා ගුණේ තියන විදිහක් නෑ. මේ කාරණාවලින්ට පැහැදිලි වෙන්නේ සියලු දෙනාටම පැහැදීමෝ නෑ. ්‍රද්ධාව කියන්න පැහැතිීම. අඩුවශෙන් භාගතන් වහන්සේ අපට දේශනා කරනවා මහනෙන්නේ යත්ත පසීදතිී තත්තදා තබා යම් දායිකෙක් දායිකාව යම් කිසි කෙනකොට පහදිනවානම්. ඒ පහදින තැරට දන් දෙෙන්න්න උපහන්සේලා ඇත්තන්ට උපද ස්තෙන්ටා සිරුවද කරන්න ඒමයි. එච්චල් විතරක් නෙමේ මගේ භාගතන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සලාට ඔබහන්සේලා අපසන්නානන් වා පසන්නය හන්සර කටයතු කරන්න න පැහැදුනුගේ පැහැදවීමම් පිරිිස. යි පසන්නනංවා භිහිෝ භවායි ප්‍රසන්න වනත පැහදනුව අගේ පහැදීම සංවර්ධනවීම පිණිස. එතට භික්‍ෂූ වහන්සේගේ කාර්ය භාරරය ලෝකට එලි දක්වන්නට භික්‍ෂුව ස්‍රද්ධාවය සංකේතියක් වන්න ඕනෑ. කායික වශයෙන් ආමන්ත්‍රණය කිරින් වශයෙන් ගමම්බිමං වශයෙන් ඇවතුන් පැතුම් නැවතුන් සියල්ල වශෙන්. භික්‍ෂූ වහන්සේ ශ්‍රද්ධාවේ උල්පත හැටියට ්‍රාත්මක වන තරමට තමයි. ඒ වටා ආස්ත්‍රේට පත්වන දයක දදාකාවන් හිතුල ්‍රද්ා කොට්ටගන්න පුළුවන්ගගේ. ම නිකාං උදහරන කියන්න. ය භික්ෂවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට. අදදක එකතු කල නලල් කලිට අරන බුතුන් ුවඳන කොට. ඒ කාන්තය අර බ වදලට සම්බදධන අ ක් සක් ්‍රයකකා ඇද එකුලන්ගේ අදක නලා තල මතට නවා. එන භික්‍ෂුව බලන්න ්‍රද්ධාව සංකේතයක්ක් වන හැට ික්ෂුව. භාග්‍යතුන් වහන්සේට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට පෙර නමස්කාර කරන්නට ඕන. ඒ නමස්කාරය භික්ෂුව කරන්නත් ඕන දෝත නල්ලඇතියාගෙන. ද බොහෝ වෙලාට අපට පේනවා භික්‍ෂුව නමස්කාරය සධජායන කරන වටාපතත් ේතියාගෙන. දායික දයිකව වඳින්නෙන මොකුත් නෑ අන්තිමට හිතනත්සාධ කියනවා මිසා. බොහෝ අය අපි දැකලතිය. නබත් අ භික්ෂුව තමන් වහසකි රාජකාරය නිතරම සිහි තියාගට සදධාව පිහිටල ඉන්නවානේද. විස්සුවිශල් පිරිසක් සදධ පිටුවට භික්ෂූක කට විත්ත වැදකත් න. මහටර ො පැහැතුනුවගේ පැහැීම පව ඇතිවෙන්න්නට තාහනය කොෂෙන් ගත්තො ධර්මාශෝකරජර ගැන බලන්න සදාාශෝකයක් ව ඇතුමාව ක්ෂණයකින් ධර්මාශෝකයකු බවට පත්කිරීමේ මෝලික පදන ගොඩනගට නිකෝධසාමානරයන් වහන්සේගේ සාන්තධාන්ත ඉරිියව් පැවැත්ම ගමන් විලාශය ච්චර ේතුනාදක. එටකොටට ්‍රදධාව අවශ්‍යත නැද කියන කාරණාවට වෙන අටවාටික අවශ්‍ය නෑ මගේ භාගිතුන් වහන්සේ දේශනා කරනා දන් දෙෙන්න්නවු අතර වුණත්. සද්ධාව පිහිටවා ගත්තු දන් දෙෙන දායකක දානය සත්පුරු ්‍රධානයක්. සද්ධාවන් දෙන දානවත්තුව. චිත්ත සම්පත්තිය කතා කරන තැන පැහැදිලුව වදාරන්නේ. සද්ධාවෙන් පිරිිච චිත තම්පත්යත් ඕනෑ ධදානක මහත් පල බන්ට හෙමයි. ෝබද සමහක සිටවිලත් තුම උපදදින්නේ. ශ්‍රද්ධාව නම් මූල් පතනගින්. හනම් චිත්ත සම්පත්තිය ෙමයි. එලට දර්කියෝදිර කෙත්ත සම්පතිය, කෙත්ත සපතියත් තොරගන්නවන ්‍රද්ධා උපතිනාකාරයට. වත්තු සම්පත්තිය ධර්මිකව ශ්‍රද්ධාවෙන් හම්පකරපු වෙඩෝ නෑ. හනම් මෙ හැම කාරඩෙන් මවිට පැදිරූපේනවා ස්්‍රද්ධාව තරම් ප්‍රබල දෙයක්. ්‍රදහ පැත්ව නෑ. එකට පිහමුදුරනයේ ්‍රද්ධා හෝති තතාග තස් බෝධී ධර්මය ගන බුදුරජණන් වහන්සගේ අවබෝධය ස්‍රද්ධාව කෙල හඳුවන් එතකොට ඔය කාරනා තුළ අවබෝධය කියන්නේ ධර්මය. එතකොට ධර්මයට පැහදුුණු තක තමයි ්‍රද්ධහ මතුවවා කියලා පිටෙකට හැගේන්න ය බහන්සේ කාරණනා තුළ කියන්න විද්‍යමාන කරන්නේ සාමාජය සත්වෙක් නැන් සාමානය ලෞගික ජීවිතය මනුස්සයකොට පැහැන්නට පින කාරණ. එතකට ඔය දෙකක් නැතන් තු ිශ්‍ර වෙලා තිබෙන්නේ. හ මිශවල සදහ තතාගතස්ව බෝධී තාාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳැත්වන පහැදීම කියල කියන්න තැනමති එන්නේ තාගතන අවබෝධය ධර්මයන හම. ආරේ සක්්‍යය ධර්ම මාර්ගයන ආරි සත්ව ධර්ම මාර්ගයක කියනකොට දම්මා අනු ධර්ම කියල කොටත් දෙ ක අපි කතා කලතින. ප්‍රධාන ධර්මය නිර්්බාන ධර්මයයි.ඒ නිර්වාන ධර්මයත පෙළගැතී මෙ සියල ූම ධර්ම කොට්ටහසයන් දම්පින් ංකරගතන දට පරමිතාවේවා ඒවගේ මෙත්තැ සිට. සත්ත බොද්ජංග ධර්වේවා නැතන් සභස්්‍යත සත්්‍යි බධරිපාක්ෂක ධර්මවේවා එ සියල්ල කරහිම හිතේ ඇතිකරගන්න ගුණාංගේයට තමයි ශ්‍රද්ධාව කල ගියන්න. එතකොට ඔබවහන්සේ සිහිපත් කරන විදිහයට මේ සියලු දේවල් ඇතිවුණු ගුණාන්ගේ තමයි කැන ගුණය මේ 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 ගුණය තුළ පැත්තකින් ධර්මාණුකූලව සත්‍ය කියන කාරණාව පදනම් කරගෙන මිනිසන්ට ගුණ ධර්ම. නැත්තම් මනුෂ්‍යකම. ඒ ම තු හ මටමට හි හ ග රැම අවස්ථාව. ඇැ ගී සමාජ අපි ොහෝද නතුල මේක දකි නහ. ඕ ලට කටයුතු කිරීමේදී ගුණ ධර්මයන් තවුතුල ස්මතුවේ නනහැ. එක ධර්මය අතගාන තර පේ තුළට කිදා හල නැතිකමද පේ නරතිය. ාග හන්සේ දේශ කරන්නේ අමෝලික සද්දාහ කල ගොටසක් අපේ විරනය වෙන. ඒන්න ය බෞද්දෙක්. හැබේ එඒට ධර්මය ස්පරස වුණු බුදුගුණන ඉස්පරසුුණු මොකු ්‍රද්ධාවක්. ඇබැයි ඒයාක තියනෙතු කටමක්ද මොහේමිශ්‍රේච්ච සදධක්. එතුට මහේ මශ්‍රේච්ච ස්‍රද්ධක් කියල කියන්නේ. ච්‍රාර් සත්‍ය ධර්මය අවබෝධයක් යැමැක්ලක් රැද්ද ඒකනේ අවිද්‍යාවකයන් අවිද්‍යාවටම තනක් හැටිට මොහය කියෙන ත්තවති. මෙයාට ආර්ය ධර්මමාගය පිළිබඳ කිසිටු දැක්මක් අවබෝධයක් හැඟීමක් ඒ අවබෝධ කරගන්නට ුවමනාවක් කිසිවක් හිතතුර නැත්තන් යාලක තියෙනමගද. උදහරණයක් වශෙන් ගත්හම මෝහයේ ශ්‍රද්ධාව පිරිච්ච කාන්තාව පිළිබඳව අපට පාරාජිකාපාලියයේ නොෙ අතුරු කරුණු මොන ගහෙනවා. එ සහ ඒවා කිව නොහැකි තරන්කාරණ කියන්නට සුදුසු ැති තරන්කාරණ. මොක ඇතැම් කාතාව භික්ෂන් වහන්සේලාට සමීවෙලා කියනවා. මේ ස්වාමීණී ඔබහන්සේලාට කාමරසේ කියන එක කාගවත් ලැබෙන්නේ. ඒනිසා වංහිතනවා මං බහන්ද ධාරාධනකොව කම්රසවිඳන්න එන්න මාත එතුරට මට සවරවත් නොදුන් දානයක් දෙන්න පුළුව ඒක් ගුණයක් දේට පහදන්නහද ඒක ගුණියයක් හිට පහාදන්නහදනවා ඇතැම් වෙලාවට බලත්කාරකමෙන් මේ කාන්තාව භික්ෂණ හන්සරට ඒ ඉස්පර්ශය ලබාදීපු තැන් පරාජිකාපාලී ආරම්භේදී පේනවා බටම ඕර කති බටේ මේ හොඳ බූදධහරණය දෙන්න හොඳ බූදධහරණ ප්‍රබනම දධරය යනකම උදාරනයක් අපි පේනවා මෝහයෙන් පිච සදහව තියෙන්. කෙනෙකු පොයිතරං තමන්ගේ පාරත් වරත්ධගන අනුන්ගේ පාරත් වරදදනවාද. ඒ නිසා ස්‍රද්ධව නැති අය හොඳයි බ සද්දහව තියනට වඩා කියල වෙලාකට මට හිතුණා එක තයි ඇත්ත ඒම. එතකොට මූලික සවද්ධාව අම්මා අපපච්චකෙන් පදල යාම්දුරන්ගෙන් අපේ ගමේ වැඩි හිටියන්ගේ අපට මල් පූජ මල් පෙහරයන්න්න රථනා කොලා පිටිං ද කටිඩ පෙරහැරකිල ගමකෝ අපි ආසයි පස්ලපු ග ියකට පොල්කුටික ගාලා කොලටික කමුණල ලස්සවන මල්ගහක්හදල බයිධකල ිතිගන ගමේ ඇත්තෝ ඉදිරිේ මහ වීරක්වියාවක්වෙන්නමින් අට ගාමින් පෙහැරයන්න හරියාසයි. ඒ අවශ්‍යද නැද අවශ්‍යයි. ඇයි මූලික ස්වද්ධාවෙන් තොරව මහස්වදධහ උපතින්න නෑනේහ. ික්‍රදාව මධ්‍යම සත්දධාව මහස සත්දාවකර සදධාවේ විධ ප්‍රේන්ද යවා අපට තයෙන විදිරිර කතා කොළ දැන් කොස ඇටයක් නැතුව පුංචි කොස් පැලයක් හැටකන්න වැෑන්න පංචි කොස් පැලයක් නැතුව මහ කොස්ගහක් ඇදෙන්ට විටියන්න ෑ ඒවගේ අර දරුවට මූලික ස්‍රද්ධාව අවශ්‍යයි. දරවා චූටි කාලේ බොදු පහන්න දැකළ සාදු සාධක කියනවා ගෙදර තියෙන බුදු පි කකර සහසාධති කියනවාඒ කරවන්න ඕනෑ ඇයි ඒක තවයි මූලික සදධාව පිය ංචි දරන් ලාලි දක්ත්තක පුත් සාකයන් කට තියෙනෙ නෑ අවරුද්ධ එක හම අරයි. අත්දක එකතු කොරලා අම්ම සාතු කියවන මූලි ්‍රද්ධාව. ඒ මූලික ශ්‍රද්ධාව ටිකල කැනකට යාට පොඩි පොඩි ධර්මයන් අපි අවබෝධ කොරවනවා. බුදුගොුණ කියන ගාතාව පාඩන් කරනවා. එතනත් සදහ ෝර න ලාම ශ්‍රද්ධාව ති . ැබහොදෙකොට බුදුගුණ ගාතා ටික බුදුගුණ ගතාව දහම්ගුණගාතාව සමගුණගාතාව නොවරදවා කියද වෙරයයින්නවා අවු පනායට ගත වෙලා. ඔහු දෙමේන අනාගතයට එන්න අනාගත බාරගන්නන්න දරුවන් ගෙනන්නම් අපි බොහෝ වෙලාවට දකින්නේඒ එක නොදන්නක්කම දෙ මෙම ලගදී සාමාජ මාදයේ පිළිබඳු විමසන අමන් දෙ එක්ක මාර්ගය අනන්දලා එනනායගේ හ බුදුගුණටික දන්නවාද කියන. බෝධය දන්නේ අපහන්ත තින් මෙහෙමන දැන් මේ යුගෙ අපි මේවා ඉගෙනගත්ය කොතනින්ද එකක් ගෙදර දැන් ගෙදර පරිසරය යනද ළමට බුදුන්වොදක උගන්න්න උදේ පටන්ගත්තව හැන්දවරකක් ගේ ලමයිට රෑ මදියම් ්‍රට අ සන්න වෙන කොළත් මහ පන්තරන ලමුත් ඔන් Onlineන් ලබයින්ට වෙලාවක් නෑ ඊලාඟට අපේ අපි ඉගෙනගත්ී ඉස්කෝලි එතකොට අපිට දැන් මේ හිතන්න දැන් එක වහරට දැන් අවු දෙක ිස ලබාරතුුණ දරු ඒ රත්කට අවරුත් හරර බාරදන දව දර. ස්කෝලේ පාටි තරයි දැක්කේ ඒන ද ඔබහන්ේ වද්ධාවකිවේ පදනම පදනම. දරුවන්ගේ අධ්‍යාපන පදන තමයි අස්ාව ස්කල පාතිි රයි පාට ොහ ම දක න ද අ රුදධ ග ව. ම එක පැත්ත ස්කෝලි වැඩට ගනකොට යාගම ී ල අදය ෞද්ධ ග තු ැති ර න් යා ද ල්ලර. දැ මේ තිනවා ාවරන ඇති සියල්ලම දරුවන්ගේ බූලික සවද්ධාව ඔක්කොම විනාසවෙයිවරයි ඒ අපිසර තරුණ එකතුලා වැඩකන්නකොට හරිට අගේ කලා ගංවල. තරුණ සංවිධහන බද්ධ තරුණ බෞද්ධ සමතිය කියෙනක තමයි ලංකාව තච්ච ප්‍රබඩම සමති අතර එක හමයි. දැන් බෑත යුගයක් වෙනක හැයි තරන බෞද්ධ සමිතවල හිටිය නාකී බද්ධ මික් රුණ බදධයෝ නෑ ඒකාල රුණ දිදක තුයි තමයි මත්වන්න තමත්න්න අලුත් පිරිසක් හැදනන ැ ඉතුනු පිරිසාත්. ඉතුරු පිරිසත් මේ නෝතන මෙවල ආශ්‍රේික හිල්ල. දොරකතනයට ගිල්ල. අන්තර්දාාලයට පිවිසිට ඒත්තන්ට කෝආගම දහම පන්සිල්ට ගොත් පුළුවන් කියනක ලොක ප්‍රශ්නයක් ොක ප්‍රශ්නයයක් ඒසා ල්ලන්ධාරි වන කොට මදධ්‍යම සදධාව හතන්ට ප ේ වැඩ පිවල ො මනි ලත්තරම ලොප් පවෙලා පර ර වෙච්ච ම කගොත් වද ත ීම ම එකක සබධහමේ වේශනකාරී තත්වය මේ සියල්ල සිද්ධ වෙන්නේ. මතක තියාගන්ද දර්මත්. ල් ධර්ම කල්ප විනාශ. කල්පවිනාශේයක හම බුදුර පස්ත්‍රමක් පහටවෙලා ඉට පසේ ලොක විනාශරත් කල්පවිනාශ කිය න. ැම ම්ම කතා කරන්න දැන් ධර්මකල්ප විනාශය. ධර්මය පිල්ලි බඳව තියන ආහ කල්ප න්ත දම කල්ප කියනකොට ධර්මය පිටිබඳව ආකල්ප දෙවුණනුව වෙන් අප යුගයක් අපපටතිබන මේ ගෞතම පුද හසනය වුණට. දැම් බලට ක්‍රමාණු කූලව මේක හැබැයි ව්‍යාකූලවේකද යනවා. ඒකම තවකක් කියන්න ඕනෑ. මනිසුන් අතන සූත්‍රය ගුණය ආලාලා ලා ලාලාලා ගුණේ ෙවිල තිනවාටික කටපාටමුත් තියෙනවා අනි පැතින් ඔකෝම රිනා කල්පොට දාලක ඇන්නබේ. මිසුන්ට අද යම්කිර පිහිටත් පිලිසරණ කරත්නත්වය ලැබවා කියන්න මේතැන ඉඳගෙනත් හර ලොකු අවබෝධයන් නැතත් බයට හරි. බඩහරි තිබිසෝ කියවෙන එකක්. බයිඩ හරි රත්නත්ව ඇතුුලත් රතන සූත්‍රයේ ඒතේ රච්‍ය වච්‍යයන කෙනෙකොත් ඇැමතර මිති කියවෙන තැන ගතියකු තියෙන බව මේ අසේ මතක් කොරන් ුවට දැංව වවහන්සේ තාක්ෂණය ගැන කිවන්නේ විශේෂයෙන්මහි වර්තමානමල මතමයි දුරකතනය දු දුරකතනය බහවෙලාට දු ඉන්න කෙනෙකුට කතා කරන්න කියලා අප යොදාගත්තුව එකක් අද බහුකාරප කරයක් බවට පත් වෙලා අපි හඳර දෙ අපි මේ තාක්ෂණයට බනිනවාට වඩා. තාක්ෂය පිබඳ වේශය කරනවාට වඩා ඒ තුළ සංයුතිය පිළිබඳව යම් ගුණාත්මක දේවල් අන්තර්ගත කරලා කටයුතු කරන්නට යම් කෙනෙ පෙළඹුණොත් සහ ද නයාම අධිකාරීීයරවනේ ඒ නියාමනධකාරීන් විසින් ඒවාට අවශ්‍ය කරනහසොන් තුල ය ගුණාත්ම දේවල් අන්තර්ග කිරීම තුළම මේ ප්‍රශ්මිද හන්න බරිද යවා රිහම්භ කරන ප්‍රාථන වෙන්නයි යම්කිරහි මාධ්‍යයක් කටයුතු කරන්නේ. ඒ මාධ්‍යකරුවන්ට ගුණ ගැන කතාව කෝන්න හ. ඒ උදාහරනැකට අපිහිටමකෝ භාෂාවය ගුණේ ඇතැම් මාධ්‍ය නැද්ද ජාප්‍ර මාධ්‍යිය වත් සමාජවාධ්‍යයකමු සමාජයේ සදාචාරාත්මක සමාජයේ කතා කරන්න බැරි භාෂාවල් කතා කොන්න මාධ්‍ය නැද්ද ඒවට තමයි වැඩිය අපප්‍රියත් ඇත්වයෙන් ක වැඩජන ප්‍රත්තය ැබනොත් තමයි ඒ ඒ කොට නිර්මාණය කරනයට ලාබේ වැඩිල් ලැබෙන ගුණාත්මක පැත්ත විතරහාගත්ත්. ඕමතලු සදධනෙ තමයි ගුණනාත්මක පැත්තට යසාධ කියයන් දැම භාෂාව ගත්තා හමන් දැන් අපි අපිට මතකයි අප ප්‍රවෘති අපට පාසලේ උදේ රැසීමට ප්‍රෘතිකයන්දතිරිබුණ නම. ප්‍රෘතිකය න ඉසරෙ ඉන්න සිංහල ගරුවරය ඇයි ව්‍යාකරන වරද්දයි. වචන වරද්දයි. පද බිඳිර තැන් වරද්දයි. උක්තාක්්‍යය ඇත පද සම්බන්ධය වරද්දයි. ඒ ප්‍රවෘතිය කියලේ ආවට පස්සේ. ගුරැ කියනවාඒ පිටපටල් ලියලා කියන්නේ අපිසර කටපාඩම් කොරගන ප්‍රෘතිකිවේ වැරදිනොත් අපට කියනවා අන්න අතර උක්තාක් කියාතය වැරදි. කතිත භාෂාවක් කෙලෙකක් වෙන මම ගැන්නවා. කතිත භාෂාව තමයි ප්‍රවෘතිගෙන භාෂාව. ලිකිත භෂාව ලියන භාෂාව කතා කරන භාෂාව වෙනම එකක් මයි. අද කතා කරන්න භාෂාව වන්න පවෘති යන්නේ. භාෂාව ජීව ගුණය ගුණගැන පටතා කරන මිනිසු ගුණ ැ සල භාාව ජීවගුණනක් කෙක් නවා. ඒ ජීව ගුණේ විනාශස වලා නැතද හැම පැත්තෙෙන දෙගේ ඒ සාධහරණය කරණය කරන්න කියන්නේ මනිසුර ළංඟ එතකොට තමයි කියලා. ඇත්තරම ළඟ එතකොට තමයි මේක තමයි මිනිසුන්ට දෙනන ක්‍රමය කියලා අපි අර අපේ ගුණය නැති කරගන්න උත්සාදරීම තුළ අනාගතයේ එතකොට පරිහායයක් දෙ ැන් ලෝකයේ බිනිසුන්ට යම වැටහෙන්න්නේ තේරෙන්නේ ඔය භෂාවකිව හම තමයි කියලා අපි කිව්වට ලෝකයේ වෙනත් රටවල් වල දියුණු රටවල් දිිය ගත්තම් ඒගොලු තමන්ගේ මේවලං වල භාෂා පරිහාරණය න භාෂාව පරිහානිය යෝගේ දේශපාලන පරිහානය ආකල්ප පරිහානය වැනි මොනොහැම ෝ දෙක පරිහානයක් පෙරවනක් ඒ මාධ්‍යකොටස එ ප්‍රධාන මාධ්‍ය ජාලය ීවත් කර ක පපල ති පේවට අවසරයක් ලැබිල නෑ හම මේ රටේ ඕන මිනිහෙකුට නිදහසේ භාෂාවේ ජීවකුණය කෑවත්කම නෑ දේශපාලනය ජීවකුණේ කෑඇවත්කමක් නෑ අපි ඉසට දේශපානක්න කතා කනකුට අහඩ හරි ආසයි හම පරණ බදදුන් පියා කියලා විරුදාවලිල්ලත් අපේ දේශපානික නාකය ගත්තොත් වැැටති සේරණයක මැතිද වැනි මහා ඔත්තම ැදැක්කොත් බඩනාායක මැති නුත් වගේ අය ගත්තොත් ඒ අයගේ ගොරුත්තර හඬ ඒගොල්ලන්ගේ ගරුතර කතිත භාෂාව තුළ අහග නිඉන්නකොට අපේ හදවත් කුල්මත් වනක තියඇ ති බුණා ඔල්වට සන්ඳන්නේ හදවතේ බත්ප කැත්තකට දවිච්ච ප්‍රතිරාවයක් හෙට කටින් නොවේ රුපියල් දෙදා හට චුප්‍රිමත එචච කටින්ෙමේ ඒෙඩ ේ කාල ිනිු ඔල්වර සඳන්න අපපොඩිකැඇවේ හදවතේ ගැඹරු කෙලවරෙන් ගොටන කැනක් හම ඒ ඒමකද ඒ උත්තමය දේශපාලනේ ජීවගුණ රකන්න පුළුවන් ආදරසවත් චරිත බවට පත් වන හදම මේ ගුණ නැවනති දැමේ විකටයවන දැන් ඉන්න අ අර කතාාවට කියෙන විහිලු සපයන්ොගේලා විලු සපයන්න ඉන්න. මංහිතන්නේ මමනන් ඒකාලේ ඉදරන ඇතුලිත් ගනංගොලගත්තොත්හෙම කාටන් ගද ඇතිබ නැති ඇතිකාවදාවත්? දල්ලිසේනය මක් වෙලට බන්න්නානාය මහතලට කවදාවත් මගේ මැද ඉද කන කරනහට චරිත හිපයක්ත් නත ඕන තර චරි්‍ර දීපත් කරන්න ඒ තරමට මොකොද හැතකුද කියන්නට මොන් නෑ දේශපානක්ඥගේ අද කුණුකූඩෙත් දේශපානක්නය දලාකාටුන් හරි සයි මිනිස්සුන්ට කුණුරහරි ආසයි හමයි මිනිස්ව ආස කුණු රහ න්ද දේශපාලනක්තිත් කුණු රහට හුරු වෙලා ඉවරයිද. ක මෙ මේක ශාසනයක කොයාකාරෙන් බලපානවාද. ශස්සනික පැවැත්ම පන ශාසනික අනාගතය පත්වාග භික්‍ෂූන් වහන්ස. භික්‍ෂුණ වහන්සේ මතට යම්මාකාරයකට යමෝුණ. භික්‍ෂූන් වහන්සේතුන් භික්ෂ වහන්ේ ජීවගුණේ නේ සුපටිපන්න ගාතාව කියවෙන්නේ. ඒම සුපිපන්න ගාතාව කියව අතිපනමගත චත්තරරි පුරසිව ගන අට පුරුස පුදගර හේත ගෝතු සහකහංගොහොකිවවා. හකටකව පයක් ඇත්තන් අනුත්තරම් මහ අත්වන්නක් ලවාදන්න පුළුවන් පෝෂ්‍ය දාම කැත. අද එදා භික්‍ෂූන් වහන්සේගේෙන් දේශපානය අනුවාසනාලැබුව ඒමයි එදා ඉන්ද අදිච පුරෝහිත ්‍රා්මණ තනතුර ලංකකාාදේශ පාලි හාසයකත් භික්ෂු හසලට උරමවුණන. හැබයි ික්ෂුව ඇැන් තැරන සටන් මාර්ගයේ පව පෙරමුණ ගත්තා. ඒමකද හැබැයි ඒ සියල්ල කළේ භික්‍ෂුවගේ ජීවගුණේ භික්ෂගේ ජීවගුණයට හානියක් නොවෙන ආකාරයටයි. භික්ෂුව බඩකිව ජීවගුණට හානයක් නොව ආකාරයට. පිරිත්කේ පිරිතේ භාෂාමේ ජීවකුණට හනයක් නොවනාකාරයටයි. න. භික්ෂුව කවදාවත් අ අදවැඩි කාලක දකිින්ද තියෙන වීද විප්‍රකාර දකිමින් පැළපාලිවල පෙටුවේගේ නෑ. හැබැයි ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් රටේ ඒක භාවි වෙනුවෙන් යටත්චිවිිත යුගෙ රට බේරගැීමේ කාර්ය භාරය වෙනුවෙන්. භික්‍ෂුණ හන්සලා විශාල. ස අධ්‍යයන් වශය ඉනිදිරීට කියියාසාහ සද්ධන්තයන් වශය ඉදිරයටට කියිය ඒමයි. හැබැයි ඒ යුදබිමේ උන්න්නහන්සලට එකට යුදකම් කරනයත් දන ගහන වැැඳරයි ආචාර කලේ ඇයිඒ භික්‍ෂූ තමන්ගේ දීවගුණේ ආරක්ෂා කළ භාෂාව ගුණේ ආරක්ෂා කළා ඉතික් ඒ ගුණයන්ීයට සීයක්ම විනාශෝනා කල කියන්න බැෑ තවමත් සීට අනු පහක් පරකින භික්‍ෂුණ හසරති ඒමයි සහස මේීයට පනහක් ඉ ආරක්ෂක නැති ඇත්තෙබම කනගාටුවෙන් ගුණ ආරක්‍ෂා නොකරනම ඇත්ති ගිහිෝ ගිහිියෝ ගිහිල්ල උපදත්තෙන මට පත් භික්ෂුව මකක්ද වෙලාති. භික්ෂේ ජීවගුණේ ික්ෂව ලගතච ප්‍රතාාපත් බව අවිමාානය නැතිවේ ලග හිල්ලලා. ඇ ඒවට ඒවා උළුප්පා මතු කරන්න තරෙන සමාජම ජාලයන තියෙනවා ඒත්දගතියන්න එකද අපි දෙැන් අපි දකින සමාජය තුළ සමාජමමාද්‍ය හෝ කුමන් හාකාරයෙන් හොමාධ්‍ය තුළ ස්මතුවෙන්න්න උන්නවේ දත්වය වැරද ඕ ඇැ වෙලාට ස්වාමින් වහන්සේ වහන්ස කියන දෙ ස්වර්ධාව පදනම්වෙලානය පැද සාකච්චා ආරම්භ කළින් ව්‍රද්ධාව සීලයේ සති සමාධි ප්‍රඥමයයාදී කොට ගත්තු ගුණ ධර්ම. භික්ෂූන් වහන්සේ කෙරෙහි තියෙන තාක් කල් උන්හන්සේ පරිහහාණයට නැම්න් වහන්සේ සැහැල්ලුවට නැත්තන් න්හන්සේ යම්මාකාරයකට කාගවත් පරිභවයක ලක්වීමම ඕකා නැහනේද. ඒ බිෙමුත්ර දෙන්නෝනෑ තමට අප පිහි ගමක් මත් වදරට මල ගම ගොදුරුවේගෙන හැම තැන මත්ැ හොර බත් පැන් ජාවාරම. ඔගේම ගංගාශ්‍රිතවෙන්න ඔක්කෝම දෙකංගුරු හැරිී අනාකාරයට පොළුල්ලුවේගෙන නාාකාරයට වැලි ගොඩදාන. දැබේ ගමක ඉන්නවා සිිල්ව ගුණවත් පෝ ර ර භික්‍ෂු වහන්සේ උන්වහන්තේලගේ එකක රජකාරයතම තමන්ගේ විමුක්ති උදාදරගැන පොවන්න නොවේ තමන්ගේ ගම්මානීන මිනිසු දහමට යොමු කරවීම ඒ සඳහා වැෑයම් කරපු බොහෝ වරන්න්‍යවා භික්ෂන් වහන්තසලට පවා. මරණය තරජන එල්ල වෙච්ච වර්මානය අපි දැක්කා. . එතකොට බුදුරජාණන් වහන්සේට මිනිසු පරිභව කළේ චිංචමානිකා වේවා සුන්දරි ජොදාකට වේවා. බුදුරජාන්තික වරදත් තිබිට නැවේ. ගුණයාගේ ආකරයක් කොනු බගේ භාග්‍යතුන් වහන්සේටත් එෙම නින්ද අප අදපහතකං ඇති වුණනම් වර්තමානයේ පුතාසී පත් කළකාරට. සියලොම ික්ෂුවක සතු ජීවගුණය ආරක්ෂා කරණිණ කැෙනෙකොට උනත් තමන්ට පෞද්ගලකොඔන් හන්සේ පලිබෝධයක් නං. තමන්ගේ වැරදි ජීවන රටාව ගෙන යන්නට වන්හන්සේ මේ ගමේ වාසයකරනක පලිබෝධයක් නම් ආගේ ගම්වැසියකතුය වෙන රහාමුදුරට එරහිව විරුද්ධව. මෙහෙම මෙහෙම තැනුත්තියෙනවා හැබැයි ගම්මූ ඒකරශී වෙන ගමේ පන්සලේ ජීවගුණ ආරක්ෂකරගැනිමි බලාපොරොතු වෙනවා ගම භික්ෂ විරුද්ධ වෙන ික්ෂුව භික්ෂුවකට නොමනා නො එක්කාකාර හැසිරීම් සිදු කරනවාන අන්න ගමයකතු ලාකිනන්න මේ ඔබහන්ක නොමනා හැසිරීම නිසා අපේ දරුට හොදාගන්න අපේ මිනිස්සුන්ට අවවාද ඔබහන්සරට බෑ ොබහන්සල න්න අප මිනිසුන්ත්තර පල් ඇතැනක කරුණා කලෙ බහන්සේක් ප සිර ල්ල යන්ට. එහමනත්තන් අපි පන්සල ගෙනියන්ට පුළුවන් විදිහ රත් කෙ අපට ලවාදන්න මේවා සැඟවුණු කාරණවෙන්නේ හමයි. මේවා දෝෂය ෙලිනකාර හි දම ටි කතකල හැ මේේකයි තියෙන්නේ ඒ පෙනෙන්නේ බුද්ධාගම විතරයි මොක බිහි අපේ තියෙ පන්සල් ඒකා අධිකාරයක් නෑ පන්සල් ඒකා අධිකාරය නවත් පල්ගි සම්ප්‍රදායතුළ ඒක අධිකාරයක් නෑ අවරුදු පහක් කෙටිය කළ හැකි මෙවරක් කලා පිටත්තුලගියා. සමහර විට සහර දුරුවලකක් එතන්වලත් තියන. අවත්ේ ආගමිකෝ දන්නවා හැලිය කුරුනෑවිිලි ගහන් ෝඕනකිනෙට හැලිකු නෑමවිි ගහන්ඩොන කියක අප හෙම දන්නන්නේ නෑ. ඒ අපේති එහම හැලිකුුණු නෑබිිය වහන්ටගත් තත්වේ දවසිදස රුණ බට පොත් බැරමක්න . ඒ නවස්ථාව කදද නවගේ. අවස්ථාව කරල දෙනවගේ. ගරද්ද දැක දෙක රදද කතා කරන්න. මේක අපේ ලෙදක්වන්න හොඳරට අපි රහත මං කියන්න ම ටිසලවත අපි මේ ගැන විවෘතව කතා කල මං වෙන වෙනවාමාධ්‍යයක පකට කතා කලා රූපාතියක හාමුදුරුවන්ට ලංගල පුළුවන්න පෞද්ගලිකව ගනෙර ගහන්න ගන්තර් ගහන් ඉසල්ල අපේ හාමුදුරුවනේ? ලොකූ යාකූලත්වයක් ඉදරටඩ හතැේ මංග නහිතත්ක් තාගන්න එපා ම ගම හැරලට කෙනෙක් බහන්ේ පන්සේ අඩින්න කෙනෙ. නමුත් ෙන්න්න මේවගේ වාතාාවරණයක් උදාාවඩයි යන්න. අපි ඔබහන්සේට ආදරේ. ඔබහන්සේට ආදරේ ඔබහන්ස ඒ අපි ඔක්කො මයිති ශාසනයටත් ආදරේ හරිස මේ වරදි කත්මි දෙන්න. එකර බැරවේ ඔබහන්සේ තුහන්ති මනුසේක්ම වැරදි වෙන සුභායයක් මෙ හමුදුරනේන්න හම්ුරට යන්දමට හජත හිතට කෙනෙින් නනි රවීම කියල කතා කන්නට වට න ජීත වනි සහධහරනයි එදිසා පි මේක ඩිගක් අපේ හැදුරන අපි වෙරස් කරගෙන ිනි සුන්ගේ ආල් පොල වෙනසුත් ඇතිකරන්න එක්ක බහන්සේ මේක වරස් කරගත් කිය කාරාව දැනෙන්නේ ධාරම සමාජයේයට. ඒකති අමල් වැඩ අපි හ එක පටම ැන් රද පැටතුලනවාගේ හොඳ පැතිරලා යන්න එමයි හො පැතිරල න එසා මේ විේ අපේ හසන බේරගැීමට බොහන්සගේ කාර භාරය ම හො කිය හම කරන්න රන්නන වඩා හොද. මේට සංග සාමාමද්‍රයක කියෙන කාරනාව හරි වැදගත් මොදම මේ අවස්ථා කිහි පේක දීමදක් සමාජමාදය තමයි වා හැමවිට මුලුප්ා පෙන්න්නන්නේ එතුළ ඇැ වෙලාට ඇැම් භික්ෂූන් වහන්සේගේ චරයාවක් පිල්බඳව දැඩිවවිව චනය කරන වත්ස්වාමන් වහන්සේ න ය සන්තම අපි කාරනාතතාකොත්ෙහිම අපිටඒ පක්ෂදවි පක්ෂදකෙන කාරනවාදාල නහ මත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිබඳව. වර්තමාන සමාජ මාද්‍යයන භික්‍ූන් වහසේ අතර ආරවලා. එක වායින්හන්සේලා පිරිසක් විරුද්ධව අනික්තාන්හන්සේලා පිරිසක් එකට පක්ෂව කතා කරන හැබ කතා කරනටඩ සදවවිවේචනය හොඳයි. ඒට වඩා මෙතරතින්න ආරවුලා ගැටීම. ඒතුළ. බුදුරජණ වහන්සේ ස්්‍රාවකයන් කන භික්ෂූන් වහන්සේෙර තිබෙන ගෞරව පරිහනට පත්වෙලාය කියල ට හිතන මොකද දක්වන ති චාර ගිහන්දක්ව ප චාර ැල නිස්වාමන්හස ක යිට ඩ හොද ද දන්න කො කිය ඉල්ලීම කරල ති හන්ස කියන එකකට භික්ෂූන් වහන්සේ අත ලකකාර රිරයක් තියන සමාජදී අම්මාකාරයකට හැසිරීම සම්හඳව. චිපිටක සංග්‍රක්ෂණ පිළිවෙල්ල වගේ දෙයක් කරහනත් බාගේ භාගතුන් වහන්සේගේ වැතගත්ම මිනුම් දන්න තමයි. මධ්‍යේම මිනුම්දන්න මධ්‍යේම ප්‍රතිපදාව අන්තේට නොයා මැඳ ඉ දෙකෙන බලන්න්න මේක දිහා. එහෙම බලනාය හරි විදිහට හරිම තීරණය ගන්න සමහර කෙනෙක් ත්‍රවිටකේ වර්තමානකාරණ වෙනස් කරන්න එපා කියර හඩක්නක නෝ කලාප හිටමු අපි එක වීම සිල්ිමත්තයෙන් බුතුහරපු කිෙන වීම සද දැ අපේ සූත දේශනාවි භණාව සූත දේශනා කියන්නේ ඔබ වැනි කෙනෙක් මෙසේ විීමමසලක් ක්‍ර්‍යාත්මක වීම අවශ්‍යයි. එහමයි. ශ්‍රද්ධාව ඇතිඇත්තමයි විමසන්න කිව්වනේ ද පරිපූරකෑ යාමයි. ආරම කරලද වීරේ ඇති එක් න මයි විමසන්න කිව්වා. සමාහිත හිට ඇති එෙක්කෙනනයි විමසන්න කිව්වා. ප්‍රඥාව ඇති එක්කෙනාවයි විමසන්න කිව්වා. සිහ පෙරදිරිකර ගත් එක්කෙන මයි විමසන්න කිව්වා. එදා මේ විමසන්න අදහස්සිඉදිරිපත් කරන්න කපාදු කොරන්න වැට පිරිිුලක් කොතනකවත් හොඳර. අප අප රටේම තියන්න දෙත්තමයි. ඔොහොඳ හරි වේවා නර්කහරිවේවා. විවජනය කරට ඉඩක්නේ එක ප්‍රඥාවට හේතුවා ප්‍රති්‍යාවට හේතුව වේජනය කරගට දැනගත්තු ගමන් මගේ මතේතෙර හිව බංගන්නේ අඩ පහර දෙන්න පටන් ගන්න එස සමහර කෙනෙක් මේකට වික වෙෙනස් කරනවට අකමැතිවෙන සමහර හේතුතියෙනවා තමන් නියෝජනය කරන නියෝජන මත තියනවන මේ ධර්මයට ඇතුළත් වෙලා ඒයි නවාර්ථ විවරන්න අධිදේවල් දැ ඒවට අනාගතයට බ ඒට තමන් යෝජන කන කණඩාම මම දහසේ දිරිපත් කනවා ධර්මය ඔස්සේ ත්‍රිපිටක හැබැවින් සං රක්ෂණය කරන්නට පටන් ගත් පිරිසිුදු පෙල දහම අන්න අරගුල්ලට හිතෙන්ට පටන්ගන්න කොළගේ මතය පවත්වගෙනට ැරිතත්වයක් කියනවා මේ විරුද්ධවන්නෝ එබඳු අයද කියලා හොලා බලන්න ඕොනක පැත්තකින් අනි පැත්තෙන් මේකම සහවුරු කරගත යුතුය කියලා දඟල්ලන්න යම් පිරිිසක් ඇත්ද ඇයි ඒය ඒක කොරන්න ඒ ඒක කරන්න ත්‍රිපිටක . හෙවත් ධර්මය දේශනාකිරීමේ හ සියලු බලේ තමන් නතුකරගත යුතුයි. තමන්ගේ කමිටුවෙන් අවසරයක් ලබාගෙන මොන පොතල්ලියන්ද හ උබානක් කියන්න. ඒඒ ඒ මත බුදුහම්තරු කියෙන කාලීන වශය මතවලට විවාධාපාන්න වෙනීට දෙඩ. විද්‍යක් යතිකන අදහස් සදහත් අතර ගැටීමන්තට සත්‍යය මතු නොවහ. එනිසා. මකන වල් ූරු දහක් කරගන මේ උතුම් පෙළ දහමත් එක් ගඩද කනට කෙනෙ නෙවෙයි මම්ම මේ කියනන්නේ මැද ඉන්ඳලා බලන්න කෙනෙක් මේති පත්ත බලන්දවන. එතකොට ියේචනගත්තත් පට හිතන්න ැන කැටවල හන්දරකයි පත්ර කතා කරන්න එකලට හිතන වන නුවනින් බල මේක තම හතුරු මැද තනකන මේකද බලන්නේ ගම හාමුතුරරු ගමී ගැටලුවක් ඇැතිවුන රටේ ද ශපාන විය හැති වට ඇ ර ගර ගටලු ගැ බැල. භික්‍ෂුව කතා කරන්න ඕන මැද තැනකිදගෙන. ඒක තමයි උජු පටි පන්නන්නකිවේ. ඒක තමයි සුපටි පන්න කිවේ ය ඔය ගුණ දෙකරැ කළටත්ත ඒ භික්ෂුවලක ජීවගුණයක් ඇරණෙට විදිියන් නෑ තර බලු කොච්චර දවල් ක නොද මොකද ගියහිකුටෝට සුවිශල් කාරභාරය කවදත්න් සමාජයේ ඒ අනුශවාසකැවුනේ භික්ෂ භික්ෂුවගේ අනුශවාසනාව අන්තගමය අනුශවාසනාව නොවියේතුයි. එම. භික්‍ෂුව කටව කඩයනයෙක් නොවියේතුයි. ඒකිවටවැරදින මන්ද අන්න ඔවහන්සට හුරුණි භික්ෂුව මැද තැකෙනගන කතාගෙන කෙනෙක් වියේතුයි. එපතුන් නමක් වේතුයි. එහෙම නොවනු හැම තැනම ගමේ දායකව පවාා ික්ෂට අහිබියන හැබැයි සහරට කෙනා මට ගමේ ඔුන්නැතු නට කමක් නෑ. මට පා ලිමේන්තුවනටික්කින්න කොට ඒ එන්නේ තරට තරන් අප ලගුවවෙල අයින්නේ. න්න ගුණධර්මයන් අපතුළ පවත්වා ගනිමින් අප භක්ෂූන් වහන්සේලා ත්‍යආරක්ෂාකර ගනිමින් සමාජ අත්යෙක්ක බද්ද වනොත්හෙම. සමාජයේ හදන්නට ධර්මාන්කුල කොතරම් ඉඩක් තියෙනවාද කියන කාරණය. අප හදරන පය දේශනාප පතරල නවතර යොම්ගලලා පිරිකරැත්ත වහන්සේ පත් කර දොස් පරිකර ගෙන හිතනට ේගෙනත් පොඩට අතාාරන්න කියල මොද මේ වස්කාල එෆෙම් රේඩියෝවත් කතින හා පුුණ්‍ය ොත්සවනි වසසාරාධනා කලා කූරගලලා යිති හසික පුදබමින්. ගේම සෑම හර විහාර ස්ථනක මේ ටයුතු නි නිසි ම්යම කරණන සිද වෙනවා අප ඔබට ආරාධනා කලා න සම සිදක ක ටන හැමදෑමගේ අවුරුදධ ේ එකතු වවෙන්න කියන රණී ද පරිිර පෝජාකිරීමේදී දොළොස් පිරිකර පෝජාකිරීමට සහස අම් කෙනෙක් යොමු වෙනවාන භික්‍ෂූන් වහසත එක් හෙම කතා කරලා ඒ සංයති වෙනස් කලාට කමන්න්න ඇදරන්න පුළුවන්ද වෙෙදැ දොස් පරි කරवाල තිබෙනවාන මේ මේ කොටස් කියල බහන්සී පත් කරලා ඒ ඒ තියෙන පිරිකරවලට අදාල දේවල් ස්වාමීන් හන්සත කතාගල වෙනස් කරන්න පුළුවන්ද. උදාහරණයයක් කචයෙන් අපිතකදැන් කරගඇත්ත කිය දරිිපිය අපි ඒ වෙනුවට කොන්්ඩේ අ මුඩු කරන්න පුළුවන් මැසිින් එකක් දෙෙන්. ඒගේ වෙනකරන්න කුලංක මත් තිබෙනවා මොකද මගේ මේ මෑතක දෙ කෙනෙක් කැහුවත් මොනවදහරියටටම දොස්පිරිකට දෙන්නේ ඒවා වෙනස්ුනොත්හිම පාපයන්ද කිය. දැන් අපි දොලොස් පිරිකරේ කියන කාරනාවත් නැවත සීපත් කරන අට පිරිකරේ අංගාටත්වයනවා මිරි වැඩි සංගලිතකට නමයයි. සැර ඇතිිය දහයයි වටාපතය කොළහයිඩ. උඩය දොලහයි. දැන්පුතා ඇහේ අටපිරිකරේ සංවිතිය සමහර දේවල් කාලීන වශයෙන් වෙනස් කළ හැකිර කියලන්නේ හම. ඇත්තයි පුළුවන් ඇත්තයි පුළුවන්. පරඩ තත්ත්වය අරක්ෂා කරග පුළුව නගක වැඩ හොඳයි. ඒක මේ වෙලා වැහැටියට දුස්කරද මේ කාල දන්ගැටල වන්න මේ කාල පික්ෂුවට පැයගාන කරකරගඇත්ත තෙල් ගලේ ගලා මහන් කරන්නට ඕන නෑ කියලපිහිත මොකද හේතුව. රේසර් ති නවන්නේ කෙස්්ට සිදගන්න. එතකොට ඇතැම් කෙක් කහන්න පුුවන් ඉසබානකට රේසරක කමක් ලද කමක් නෑ. හැබැයි අට පිඩි කරේ පරට සම්ප්‍රදාය රැකින්නේ කොහමද විච්චාාව. බාහිර පූජ කරන්න ාහිර පූජකර පරිහන නොකරන නෑ කියන්න බෑ. වි දන්නෑ නැහෙම එතකොට සමහර කෙනකුට හිසේ විවිධ රෝග බිවිලි වගේතදේවල්නවාඒ ිලි කැපුනව හරි අමාරු ලේ වැග දෙනවා. ඉලඟට අ ේසරෙන් ගේෑව බොෝ දැල්ිහින්ගේැහැ විිලිය තිනවා තුවාල් හැදෙනවා. තර හැමදාවත් තුවාල හිසේ පැසවන සමහරවෙලාට පීඩාවක් පැසවල වේලෙන් දිසලා යි දවත් දෙකෙතුනෙන් ගත් හිතකපන්නෙපෑයි කෙස්ට්‍රිකපන්්න්නේ පෑයි. එනිසා අද තියනු අලුතෙන් අර බිවිිලි නොකැපෙන්ද. ඒ ල රු ර වා. ි ක්ෂුවට බද විශේෂන හෝදයක් හ න විශේෂ ප පව ප ද න න්න න පිරිකර ජ හ න හරි ටන හරි ට න ක හ හිත න හම තා ොත් හෙ හො හන්ස ති . ඒ සමහර වෙල්ලාට වැඩිමනත් පැහැී පිරිිසා වෙදක් පුළුවවා වැඩිමනත් පැී භාරක්ෂරගන් ැ පිරි බොනොහරි පිරිකරක් ගැන ඇහුවම මම හුගක් කලාට ම උනත් අහනකත්තමයිෝ. ඔයාල කියන්නන ඔයානට විය දැකරගන්න පුළුවන් මුතුර කොච්චරත් එතකොට සාමාන්්‍ය අපි සමාජීවතන භික්‍ෂුණ හඳර වසය අපි දන්නවන මේ මුදලට මේ වගේ අප ප්‍රයෝජනත්යක් කරන්න පුළුව. ඒ මුදුලට අපින්න හවල් ප්‍රයෝජනත් පිරිකරගන පූජකරම් කියලා උපදෙත්දීලා. ම ණන්න පුළුව අප ඇස තර මම ොක කියවත් ිනි सु ක පහස ක්ෙන ගන්න ంట ට லூப වත් ගණන ගන්නතුය. ඒක හිද වඩහොතන ඇත්ත කිය මාුවක් නතු පහස න්නතු ද ක පුலாம் රැ ද ඒ බර පැ ெ மேක கொ අප හිතු ට ිය සයක්නෑෙන කියන මරප ද පුුවන් අප දුර. න එහ ංන්කඇ මට ලියනමතයක් කතර දෙන්නක. අනිමගේ ත්‍රපිට පොත්්‍රිකක් කොම කවකාල විනාහසවය කන නවා මියෝකනෝ ඒ තිිපිටක පොට්ි ති ගන්නමට ංචි කපල් පොට්ත් එන අරන් දන්නටක මුදල හරි අසාවි කල දන ඇතු ගිියහද ෑන පන්සල භ්‍යන්තර භික්‍ෂ හන්සර ගැට ප්‍රසහ පාුක් එරිසා කොයි අම්ම දේහරිහල දම හටන දර පට කරන්න ලැබනොත්තව හසදයකට පිකක් ගරු හන් ෝෂයෙන් හල ය අම පෝජකරන්න. ඒ ඒබ වි වෙන දවසකු සල්ල මෙ අස්ට පරිශ්කාරය අප සම්ප්‍රදාය තුළ බුදුදහම ස්ාපිතව මොහත් න්දලම තිබුණ දාන වවනන්ස. කොට අස්ට පරිෂ්කාරය වර්තමන බොහම හැල්ලුවට ලක් කලලා තිබෙන්නේ කන අට පිරිකර තුළ තිබෙන පිරිකරට භාවිතයේ නුසුදුසුමටම තිමෙන අස්ථා තිබෙනවා. ඒ නිවැනි අස්ථාව අපිට වෙන වන්නම අස්ට පරිෂ්කාරයට අශ්‍ය කරන තිබෙන්නා වූ පිරිිකරය වෙ ර ප . ඒඒ මේ හැඩේටම තිය වන කියර තික් ෑනේ දක අහර න ටිර හ රක් න්ට කර පට පොජ කල ෙක ට පික හ ද වර්තමානයේ ඒක සංකේතාත්මකත් පමණක් බවට පත් කර ති නවා හට පික්‍ෂූන්ට පැති ගත් න්හන්ට පරිහර ක ොහැ තර විශා ප්‍රමාය කොටග න අධි දලකුත් මල අික දලකුත් මර ඒනිසා අධික මුදලක් ගෙල ුත්මක් න භික්ෂුන් ප්‍රයෝජනද. රන්න පරිහරණය කළ හැකිද. මේ 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 දරව්විය ගුණාත්ම කෝෂෙන් අපි ිලදී ගත්තර අපට දුක් නැද පෝජරලා ස්වාවිනාන්සේ බලලා කිවොත් යට පිරිිරනම් කවක් කොහෙද ගත්ත කවුදමක ගෙන බලන්න මේගේ හැටි කියලා හරට පිරකර තිම ඇගලි ගන්න පුලුව ම ඇතු වනති පර සිීවරටිකක්කයගතු කරලා තනි පට සිවරක් කියලා කියන්න බැරිිතර හනිි පට සිවර අදලා සිවරක් වගේ. දෙපට සිවර අදර හිවරක් වගේ ඇතුට කාඩ බොඩ්දාලා නමල තේවේ ඇතරෝ ප්‍රමිතියක් නෑ. දැඟම සමහරක් කියන චෝදනාවත් තමයි අට පිරිකර විුණනවා කියලා. සාමීන් වහන්සේලා අට පිරිකර පාවිච්චිකරන්න උන්හන්සේලා ඒක දුන්නගම ආපහු ඒ පිරිකරග පිරිකර කටේ තමයි තියන්නෙ කියලා. දැං ඇ එ වෙලාවට ඔබහන්සේෝේ කියන දිරච්ච සිවරක් වෙන්නේ ඒ අවුරුදු ගානක්ම සකල්ල එක මනැතම චක්‍රේම අනනිසාවෙන්න පුළුව ද එතකට. ඒ භාවිතේර ගණනම් ඒ සඳ ප්‍රමිතිත් තිබියයතුවෙනි ම කියන්නේ වටිනමකමකක්දන්නද පංසලක කවදවත් වැඩිවරණ තැනක් මොතු විචාර පිරිසක් ක්්‍රස්ට නිසා තුන්බෝධී හදන්න කියත් දර්ශාලාාවක් හදන්නගේ සංගවසයයක් හදන්න ගත් වෙනට වට අද බොහ අගෝූපාංග ඇතුූ හතන්නෙන එනිසා ගේ දායක සම්මුතියකට නවන අපි කවදාවත් පන්සල අට පිරිසර ගොඩ ගහන තනක් කෝ අලිවි භර්්‍යස්ථනයක් කෝ බොරපත් කරන්නේ නෑ. පන්සලට යවක් අවශ්‍යදේ අවශ්‍ය ප්‍රමාණ විතරක් අපි දෙෙන. අපි ඉඳමොකෝ අවුරුද්ධකට පන්සේ ආම්තුරන්ට අට පිරිකර පහලවත්ති බෝොත් ඇති කියලා ඉන්න පිරිසට දායක හල බල දක ව ර හර පහන් සතු අට පිරිකර පහවක්ති න ගමට ැනන් දෙෙන ගොල්ල දානමාන පින් කාහන ොහෙම අට පිර ගන්නවා. පන්සලට සල්ලිදීලා අට පිරිකර අරගම් අපි ධර්මසාලාහතන්නයි ලෑ. එතකොට ඒ මුදල්ලන්නේ ධර්ම සලා වතනකත. කඩෙන් අට පිරිකර තවයික් දසේ වවිනිකගෙනවාව ඒ සල්ලිකඇන්න මුදලාලිගේ ධර්ම සසාලාහදන්න වික් ගතර පිරිකර සසාලාවහදන්න විසා. රම සලවතන්නමන්න මේේටි මිනිස්ස ේරුම්ගත් හරි සරලායම මේ ප්‍රශ්න ඒ අපි අපිල අපි දෙගල්ල දෙපැත්තකද කරන්න කියරන ගන්න.ට පිරි කරක් මොන වතද බන්ධ මේ ඇයට පිරිිකර කබන්න ඇති ඔොනේ විකුණනවා මං කියන්නේ හම පාඩුව යට පිරිර විකටනය එක ග්ඩගයාම හරදස් පන්සීයයි පන්දහයි හයදහයි ඊටත් වැඩි ගන්නම් ිසා අඩුනෑ දෙන්න දස් පන්සේ දහයි එස්න්යේ දහ මොන සාධානය ඇති කියන්නේ. ඇ දට තේ ගැකම කලම කල්ුට ි්සයක් කියලා හම ලුට බි්ස එකක් කල අවබෝධක් වැට කන න මේ දෙගොල් වෙෙන්වෙන් වශෙන් නැතුව සාකච්්‍යය කර කටයුතු කොන්නන ො ඔයව්ට මේ නිකම් පල්ලහෑමට්ටමට අපේ හට පිරි කර වැටේ නෑ හොකට ලොකු ගරුත්තයක් ලැබෙනවා හොඳේ මහි තන්නේ ඔවට පාඩ මක්කේ මේ පහර දැන් මේ අන්තෙන් අල්ලගන්න එකයි සමාර වෙලාවට එනම් විරස්ථාන තකොට මේ බිස්්නස් කරන න බඩට පත්තින නද කියරන ඒ හ මන්තටයයා ැතුව හමන්හන්සේලට පරිභෝජනය කරන්නට පුළුවන්උන්හන්සේලාට පරිහරණය කරන්නට පුළුවන්න්න කාර නට පිරික අපිට හදන්න පුළුව. ඒම අවශ්‍ය කරන න්හන්සේරවශ්‍ය සවරු එතකොට බොහෝවෙලාවට අපි දක්කිනයි පාත්තරයහෙම තියන්නේ ඇලමිනියම් කලේක කටගපිවෙරලා ලැක ගලා. තිනේ ඒම නැතිව. හොඳ වෙනම පාතරය අපට ගැත්න්න පුුවන්හෙම කෙනනට පිරිකරම තු එකක පිරිකරහ හ පෝජක ැ අප ද පරසක නවා. හසරට පූජගනට පිරේ පන්සල ැහැට කරනවා නකා න පැත්ති ද ෙන්න්නවා ක්‍රමත් භවියක්ත් ැතිරගන්නට පුළුව. සහ අපේ සව සී පත් කලා වගේ. පන්සයේ දියුණුව උදේසා හාරස්ථානය දියුණු දෙසා. ඒ ප්‍රායෝගි ෙට න ගන ළුවන් ස්ාවක් මයි හ . ඔබෝධයක් පහිත තු ගොඩනැගෙන වන ර ල ද ද ප ද වෙලා පහමදරන ෙට ල ක්ත් බ න ම න් කර. වාසනාවේ ලෞකි ක පලයත් වාසන ල තුරපලයයක්ත් ෙලාගන්න ප්‍රාර්තනාව නුයි. පින් නැති ඔබහැම දෙනෙන මහ පින්කම් සිද්ධ කරන්නේ. මේ වස්සාන ඉරුතුව තුළ පින් නැති. ඔබ හැමදෙනම අපට දම් පැන්දීමෙන් ගිලා අනෝපස්ථාන කිරීමෙන් වෙනත් ඇපූපකාර ලගසිත කරෙනවටත් වරා දුරසිට කරමින් ලොකූ උපකාරයක් දෛරියක් අපට ලඟාකර දුන්නා. අදදවසෙත් එබඳු ඇපූපකාර ලගරදුන සම්බුදු පිරිසකට පොන්්‍යයා අනුමුදනා කිරීමේ පාර්ථනාව වෙනයි මේ මොහොතා රම්භ වෙන්නේ. මහනුවර දෙයන්නේ වෙල අංක විශයක නිවසෙහි පුෂ්පා මංගලිකා පින්වත් මෙනවිය අපපිය ලක්ෂය බර පැනප පූජා කරමින්. පොට ෙ ප්‍රා කිීම පැදි තුන් හැටියට ගේ මහ ට ප්‍රේම න් රදරන පියතුමානන් වහන්සේටත් වර් පන පාවිශ සිර ාතින්ටත් ොා ොද කිරීමවාගේ. විශේෂර මුණක් හැටිට සුදීවත්වාසය කන්න රුදු අසූ නොවයක් වන ලියනගේ උතුම් අම්මාටත් නෑ දැහිතමිතුරන්ට ලෝකවස් හැමටත් නිදක් නොරෝගී සුවය ප්‍රාත්ථනා කරමින් ප් ්‍යාන බොදරට බ පපොරත්තුව වවා. යගේ ලීල ීරකෝන් මහත්මිය අන්කු විසපහන් ඉහල අලුත්තල පාර පිටවල ගම බදල් ලෙසි පා දහතික බර පැ පූජා කරමින්. පරසේම අට ාගර ගහැ සැ පාර්ථන කරමින් වසර වි නවයකට පෙර හාවයට පත් ව එරදක සම්පත් තාට පාශ ාතියන් පින් පව න්ඩ ලාපොරත්තු වීම. ශෂ හර ප ච තින ඔමෙන් ොන පුරාට උසස් පලි ාගත සූතනන්ක් වන්න නතුන හිමන්ස ි පි න්. ැම త . හත් නැද ొట ොඩ ට ස ా. සජවත් හැමද මත්ස త ර ති බෙන හ . പ <Gã> ്ി മ ശ പ ാ്. ගේ වෛ විනිතා ඒක නනායක පනවත් ාත්මිය එංගලන්ත පලචයේ වෛිය න්දකකාන්ති කරුණායක ප න්න පහත් ිය එක්ව රුපයන් ලක්ෂේ බර පැනක් පු කරම ොට ජයේ ර නන් ස න් ව ට ඇතු ස ප අ ො කර ටත් විනිතා න මහත්ම වා ර ෂයන් ව වයි යක හතාතත් කුෂ ිය නිව නට චන්දකාන්ති පින්නවත් හත්මගේ ස්වා රෂණන් වන ෛිය. කරුණ නායක හතාතත් යවගේ. ජත් ොහන් ැට පපුත් නොරත්දනටත් රෝකිසුව හයිබන් බවයක සසර කෙරවර නිවාඩි සැප බලාපොරොත්තුවයෙනත් කොළො ොල් දරූපතක් බලාපොත්තුවෙන් වාශය කරන අපේ කුෂ් හහිරි පිටියගේ පින්වද්‍යියනට ආශිරුව ද ලබගනීම පලාපොත්තු වයෙන. ඒගේ අනු යශයක හ හ පොත් කොඩ ගම්න්න දවල පිසිටුපිය පනස සක් පන ජා කරමින් ැත්කැම්බර් අටවැනි දින අසු එක්වෙන ජන්මධදිනය සමරණ. തമ്െ ുസലെ ാ്പ് ിാ് പിസമ വാ് ്ാത്തനക് തി് ്്്്്്്്്്്്്്്്്്്്്് ത് ്പ് ്പ് ്്്്്്്്്്്് പ്തസി കാ് െ്് മാത് ാ്ി് വത്്. ológica प्रभा ક आदताවිે कर 15सा वा ા व बहुत जा कर प्रभा pin. පින්ක බටදායක වෙනවා එසි රදනගේ සකල පාර්තනාවන හමුරධද වේවා නිවනනිින් නිවියන ගමණන දක්වාත්මය පින බුදු පාමමුල පාර මිතාවක්මො වේවා කියලා දිිෂ්ටාන කර ස ස සතු මෙත්න පාමුල වැඩ සටහන නිමවට පත්න මොත්තේ මේ දුරකතනඔ ලියාගන් විහාරස්ථන දුරකතනනාංක ිඳදුවයි හතයිඒ එකයි හතරයි දෙසිිය විසි දෙකයි අටසි හටිස් හතර බිදුව හතයිඒකයි හතරයි දෙසිිය සි දෙකයි අටසසි හතලි සතර බිඳ යිති ස්තුනයි විසි දෙකයි විසි හතරයි තුන්සි අසු හතර කාරයා ලාංකගේය බින්න cada තු යි විසි යි සි හතරයි ස හත वा තයි वाයි හතුනයි හතරයි, හයසිය විසි පහ අංක්‍ය සඳ ති ගේ ශ තු ම ෝධ ප ස යි ්‍ර කරම සම ග හැම ට वा ර.